බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්මයාට කියනම දේශනා කරනම බ්‍රහ්මය ඔබ කොයි විදිහට කෙවවත් ඔබ නිත්‍ය දේ නිත්‍ය හැටියට අනිත්‍ය දේ අනිත්‍ය හැටියට තෝරා ගන්නට දන්නේ නැහැ अमूर्त महा निर्वाणे एकांते नित्याय एवागेम महा सपया एवागेम ओब ओय स्वयायन ब्रह्म लोकय ब्रह्म सपय ब्रह्म आयुषय नोबो कलकिन नति वेनमा ब्रह्मय मा इदिरिये ओय विधियत मिथ्या दृष्टियकिन हितवसागेन कथा करनम कथा करन नमुत मम दन्नमा ब्रह्मय नुबे आयुष गन मम दन्नमा ब्रह्मय नुबे ब्रह्म लोकेट पेमिनीम गन एवेलावे ब्रह्मया अहनवा हाँ एहेनम कियन्न बलन्न मम ब्रह्म लोकेट एन्न कलिं कोहेद इपदिला हिटिये कियला एहेनम श्रमणयन वहन्से कियन्न बलन्न मट तब कोच्चर आयुष कालयक इतुरु वेला तियेनवद कियला एहेनम कियन्न बलन्न मगे बलय मे सक्वल कोच्चर पैतिरिला तियेनवद कियला बुदुरजानन वहांसे वदारनवा यावता चंदिम सूर्या परिहरन्ति दिशा भन्ति विरोचना ताव सहस्र धालोको इत्थते वत्तति वसो परो वरंच जानासि अथो राग विरागिनं इत्थ भावं यथा भावं सत्तानं आगतिं गतिं ब्रह्मय मे इरहंद देदेना बबलन इरहंद देदेनागे आलोके लबन लो प्रदेशेट कियनम लोक धातुवक केला इरहंद देदेना दस दिशा बबुलुवमिन යම්තාක් තැන ගමන් කරනවනම් ඒ තාක් ප්‍රදේශයට සක්වල කියනවා මේ සක්වල සමග තදාසන්න දහසක් සක්වල වලට ඔබේ ආඥාව ඔබේ බලය පැතිරෙනවා ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා මේ සක්වල වගේම තහදාසන්න හාත්පස දහසක් සක්වල ඊන ප්‍රනීත සත්වයන් දකින්න राग विरागी जनताव दकिन्न एवगेम ओबट मे दहसक सक्वल गमन करमिन ओबे बलय पवत्वन्न ओबट हकियाव तेनवा एतनिन एहाट ओबे बलय ओबट पवत्वन्न बे मट पुलुवम ब्रह्मय अनंत सक्वलट एहेन्न कथा करन्न अनंत सक्वलट आज्ञाव पतुरवन्न ब्रह्मय ओबे बलय भोम स्वच्छम बलया ओबे हकियाव भोम निहीन हकियावक ओबे हकियाव तकिय युतु हकियावक निमे बुद्रजानन महांसि वदारनवा ब्रह्मय ओबट वडा दस दहसक सक्वलट लक्षयक सक्वलट आनुभावय पतुरुवन ब्रह्मयो इहल ब्रह्म तलवल इन्नवा ए ब्रह्मयो बट पेन्नि नैने ए ब्रह्मयो ब दकिन्नि नैने एवं आनुभावयक ऐति ब्रह्मयो पवा मगे लंगट एनवा धर्मय अहन्न लक्षयक सक्वलट आज्ञाव पतुरुवन्न पुलुवम महा ब्रह्मराजवरु एविल्ला मगे सिरिपतुल सिंबिनवा ओब इपदिला इन्ने प्रथम ध्यान ब्रह्मलोके ඔය බ්‍රහ්ම ලෝකෙට එන්න කලින් ඔබ ආභස්සර බ්‍රහ්ම ලෝකෙත් හිටියා සුභකින්හක බ්‍රහ්ම ලෝකෙත් හිටියා වේහප්පල බ්‍රහ්ම ලෝකෙත් ඔබ ඉපදිලා හිටියා නමුත් දැන් ඔබට ඒ සියල්ල අමතකයි ඇයි බ්‍රහ්මය ඔබට මතක නැද්ද ඔබ බ්‍රහ්ම ලෝකෙට එන්න කලින් බ්‍රහ්ම ලෝකෙට එන්න කලින් ඉපදිලා හිටපු තැන यन्त्वं अपायेसि बहु मनुस्से पिपासिते घम्मनि संपरेते अतीतये दबसक ओब गंगक आयिने आरामयक हदागेन ध्यान भावना करन काले ओबे दैत देपाय सिसिल करगन्न
නිල් පාට වතුර ගලා බසින ගංගාවට ඔබ බැස්සා ඒ ගංගාවට බැහැලා ඔබේ දෑත දෙපය ඔබ සිසිල් කර ගනිමින් කල්පනා කරනවා අහෝ මේ ලෝකේ මේ වගේ ප්‍රණීත ජලයක් සිසිල් වතුරක් නොලබා දුක් විඳින සත්වයෝ ඉන්නවද ඔබ එදා බ්‍රහ්මය ඒ විදිහට බලනකොට ඔබට පේනවා එක්තරා කාන්තාරයක වතුර පොදක් නැතුව කොහේ පිපාසිතව වැටිලා මැරෙන්න යන විශාල තවලමක් එහෙම නැත්නම් ගැල් හමුදාවක් වෙළඳාමේ යන වෙළඳුන් ටිකක් ඔබ ඒ වෙලාවේ ඔබේ අභිඥාවෙන් ශක්තියෙන් ඒ මිහිරි වතුර ගලාගෙන යන සිසිල් ජලය ගලාගෙන යන ඒ ගංගාව මහාකාන්තාරයට හැරෙව්වා මහාකාන්තාරයේ මැදින් ඒ ගඟ ගලාගෙන යනකොට ඒ මිනිස්සු හිතේ හැටියට ජලය පානය කරලා ගවයන්ටත් පානය කරවලා ජීවිත බේරා ගත්තා ඔබට මතක නැද්ද මට ඔබේ අතීතය සියල්ලම පේනවා යං ඒනි කුලස්මෙන් ජනං ගහීතං ඒ වගේම බ්‍රහ්මය එක දවසක් විශාල නැවක විශාල මිනිස් පිරිසක් නැවේ නැගලා යනකොට මහා නාගයෙක් ඇවිල්ලා ජලයෙන් මතුවෙලා ඒ නැව පෙල්ලන්න හදනකොට ඔබ අභිඥාවෙන් ගුරුළු රාජයෙක් වෙලා නාගයාව තැතිගන්වලා ඒ මිනිස් පිරිස ඔබ බේරගත්තා මට පේනවා ඔබේ අතීතය ඒ වගේම බොහෝ කාලයකට එහා පැත්තේ ඔබ තාපසයෙක් වෙලා හිටපු කාලේ ඔබ පිණ්ඩපාත යන ගමේ මිනිස්සුන්ට හොරු කණ්ඩායමක් කරදර කරලා ඝාතනය කරන්නට හදනකොට විශාල හමුදාවක් මවලා හොරු තැතිගන්වලා ඔබ ඒ මිනිස්සු බේරගත්තා ඔය දේවල් කරද්දී ඔබට බොහෝ පින් රැස් වුණා ඔබ ඒ පින් බලය නිසා තමයි ධ්‍යාන වඩපු ශක්තිය නිසා තමයි බ්‍රහ්ම ලෝකෙට ඇවිල්ලා ඉන්නේ ඒ වගේම තථාගතයන් වහන්සේ සිහි කරලා දෙනවා ඔබට බ්‍රහ්මය මතක නැද්ද ඒ ඈත දවසක මම ඔබේ ශිෂ්‍යයෙක් වෙලා හිටියා ඔබට මතක නැද්ද ඒ අතීතය ඔබට මතක නැද්ද ඒ අතීතයේ ඔබට මාව නැතුවම බෑ මාව ළඟම තියාගෙන මට බොහොම ආදරයෙන් ඔබ සැලකුවා ඔබට මතක නැද්ද මේ සියල්ලම බුදු ඇසින් බලලා සිහි කරලා දෙනකොට මේ බ්‍රහ්මයාගේ දෑස ඇරුණා අහෝ මහානුභාව සම්පන්න බුදුරජාණන් වහන්සේ අන්ධා පජානාසි මමේත මායුං අඤ්ඤම්පි ජානාසි තථාහි බුද්ධෝ තථාහි ත්‍යාහං ජලිතානුභාවෝ ඕභාසයං තිට්ඨති බ්‍රහ්මලෝකං අහෝ මහා පුදුමයක් තථාගතයන් වහන්සේ මං ගැන දන්නවනේ මගේ අතීතය ගැන දන්නවනේ මගේ ජීවිතය හා සම්බන්ධ සියල්ලම දන්නවනේ තථාගතයන් වහන්සේගේ බලය මගේ බලය පා දූවිල්ලක් වගේ තථාගතයන් වහන්සේගේ සිරිපතුල් වලට පෑකෙන දූවිල්ලක තරම්වත් ශක්තියක් මට නෑනේ මේ විදියට හිතලා තව දුරටත් තථාගත බුදු බලය බලන්න වගේ මේ බ්‍රහ්ම රාජය ප්‍රකාශ කරනවා හන්දච දානි තේ මාරිස අන්තරධායාමි හන්දච හිමේ ත්වං බ්‍රහ්මේ අන්තරධායස්සු සචේ විසහීසි බුදුරජාණන් වහන්ස මම මේ බ්‍රහ්ම ලෝකයේ ඔබ වහන්සේට නොපෙනී සැඟවිලා යනවා ඔබට පුළුවන් නම් කියන්න මම කොහෙද ඉන්නේ කියලා තථාගතයන් වහන්සේ කියන දේශනා කරනවා හොඳයි බ්‍රහ්මය ඔබට පුළුවන් නම් මේ බ්‍රහ්ම ලෝකේ වේවා මේ සක්වල වේවා
දස දහසක් සක්වල වේවා අනන්ත සක්වල වේවා ඕනම තැනක ගිහිල්ලා සැඟවෙන්න මම ඔබ සොයා ගන්නවා රක්මයාගේ ශක්තියෙන් චිත්තේශ්වරයෙන් හෝහිතනම දැන් මම සැඟවෙනවා කියලා අනිත් බ්‍රහ්ම රාජවරු හාස්‍යට වගේ ඔහුට ප්‍රකාශ කරනවා බ්‍රහ්මය බ්‍රහ්මය ඔබව අපටත් පේනවා තථාගතයන් වහන්සේටත් පේනවා එනිසා ඔබ මහේශාක්‍ය මුනිවරයෙක් ඉදිරියේ සෙල්ලම් කරන්න එපා තථාගතයන් වහන්සේ සරණ යන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා හොඳයි බ්‍රහ්මය මම දැන් නොපෙනී යනවා ඔබට පුළුවන් නම් මේ විශ්වයේ කොතනක හරි මගේ රූපය මගේ සැඟවී සිටීම පෙන්වන්න කියලා තථාගතයන් වහන්සේ ඒ මොහොතේ අතුරු දන් වුණා එක්කම බ්‍රහ්මයෙකුටවත් පේන්නේ නැහැ එක්කම අභිඥා ලාභියෙකුටවත් පේන්නේ නැහැ එක්කම දෙවියෙකුටවත් පේන්නේ නැහැ බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුදු බලය මොන්නතරම්ද තථාගතයන් වහන්සේ නොපෙනී ඉඳගෙන ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා ඒ බණ කතාව අහලා දහසක් දෙනා මගපල ලබා සියලු කෙලෙසුන් නසා දමලා සංසාර දුකින් සමුගත් අය එක පරම සත්‍යයයි බුදුරජාණන් වහන්සේ ඒ තරම් ආනුභාව සම්පන්නයි ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාරනවා භවී වාහං භයං දිස්වා භවංච විභවේසිනං භවං නාභිවදින් කිංචි නන්දිංචන උපාදීන් භවය ගැන දැකලා භවය සකස් වන හැටි දැකලා භවයෙන් මම සමුගත්තා හේතු නැති කරලා භවය සකස් වන එනිසා මේ ලෝකයෙහි මට අභියෝග කළ හැකි කිසිම කෙනෙක් මම දකින්නේ නැහැ කියලා සිංහනාදය සිද්ධ කළාට පස්සේ බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රකාශ කරනවා අච්චරියං වත භෝ අම්භුතං වත භෝ සමනස්ස ගෝතමස්ස මහිද්ධිකතා මහානුභාවතා ඒ භාග්‍යවතුන් වහන්සේගේ බලය නම් මහා පුදුමයි අනේ මට මෙච්චර කාලයක් තේරුනේ නෑනේ එහෙම ප්‍රකාශ කරනකොට පාපී මාරයා නැවත වතාවක් බ්‍රහ්මයෙකුට ආවේශ වෙලා ආරූඪ වෙලා ප්‍රකාශ කරනවා භික්ෂුව භික්ෂුව ඔබ ධර්මය අවබෝධ කරගත්තට කමක් නැහැ ඔබ ශ්‍රාවකයන්ට බණ කියන්න එපා ඔබ ශ්‍රාවකයන්ට දම් දෙසන්ට එපා ඔබ ශ්‍රාවකයන්ට ආසා කරන්ට එපා ශ්‍රාවකයන්ට බැඳෙන්ට එපා අතීතයේ ඔබ වගේම ධර්මය දේශනා කරපු අය ශ්‍රාවකයෝ පිළිබඳව සිව්පසය පිළිබඳව කීර්ති නාමයේ පිළිබඳව ලෝභයෙන් නිඳලා මෙරිලා ගිහිල්ලා ඊන කායයන්හි ඉපදුනා ඊන තැන්වල ඉපදුනා බුදුරජාණන් වහන්සේ බලනවා මං වගේ කෙනෙකුට ධර්මය දේශනා කරන්න එපා කියන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ ඉන්නවද මගේ මේ ශ්‍රී මුඛ පద్මය වසන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද මගේ මේ බ්‍රහ්මස්වර මිහිර නිස්ප්‍රභා කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ ඉන්නවද තථාගතයන් වහන්සේට පේනවා නැවත වතාවක් මේ මගෙත් එක ගැටෙන්නේ පාපී මාරයනේ සිංහනාදයක් කරනවා ජානාමි කෝත්‍යාහම් පාපිම මාත්වං මඤ්ඤිද්ධෝ නමං ජානාති මාරය ඔබ හිතන්න මම දකිනවා ඔබව ඔබ හිතන්න තථාගතයන් වහන්සේගෙන් මම බේරුනේ නැහැ කියලා ඔබ හිතන්න මම තථාගතයන් වහන්සේගේ ආඥාවට යට වුණා කියලා ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාරනවා දේසෙන්තෝ පිහි පාපිම තථාගතෝ සාවකානං ධම්මන්තාදිසෝව පාපී මාරය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළත්
සෙල වෙන කෙනෙක් නෙමෙයි, චලනය වෙන කෙනෙක් නෙමෙයි, කම්පා වෙන කෙනෙක් නෙමෙයි. තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළේ නැතත් හෙල්ලෙන කෙනෙක් නෙමෙයි, කම්පා වෙන කෙනෙක් නෙමෙයි, චලනය කෙන කෙනෙක් නෙමෙයි. ඔබ හිතන්න පාපී මාරය ඇයි ඒ විදිහේ අකම්පිත බවක් තථාගතයන් වහන්සේට ඇති වුණේ? තථාගතස්ස පාපිම යේ ආසවා සංකිලේසිකා පෝනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා තේ පහීනා උච්චින්න මූලා තාලාවත්ථූකතා අනභාවකතා ආයතින් අනුපාද ධම්මා. පාපි මාරය නැමත නැමත දුක උපදවන, නැමත නැමත සංසාරිට ඇදල දාන, නැමත නැමත තිරිසම් ප්‍රේත අසුර දුක් උපදවා දෙන මේ සෝකඳුළු ගංගාවන් හලන්නට සලස්වන සියලු කෙලෙසුන් මම දුරු කළා. සියලු කෙලෙසුන් දුරු කරලා ඉපදීමේ ස්වභාවය මම නැති කළා, ඉපදීමේ හේතු නැති කළා. එනිසා පාපී මාරය මම මේ ලෝකේ කිසිම හැකිල්ලකින් බැඳීමකින් ක්ලේශයකින් බැඳිය හැකි කෙනෙක් නතර කළ හැකි කෙනෙක් නෙමෙයි කියලා ඔබ දරාගන්න කියලා බ්‍රහ්ම ලෝකෙට පැතිරෙන්න සිංහනාද කරලා නැවත වතාවක් දෙව්රම් වනාරණයට වැඩම කළා. හරියට රන් හිරු මඩලක් අහසින් පාත් වෙනවා වගේ, රන් රිදී සඳ මඩලක් අහසින් පාත් වෙනවා වගේ මහත් ආලෝකයකින් දඹදෙව් තලය බබලුවාගෙන නැවත වතාවක් මිනිස් ලෝකෙට දම් සභා මණ්ඩපයට සුවඳ කුටියට වැඩම කළේ දහස් ගණනක් බ්‍රහ්මයන්ගේ ඇස පාදල සිත පාදල නිවන් මඟ පාදල කෙලෙස් දුරු කරලා ධම්මමාවෙන් ඔවුන්ගේ හදවත් සමනය කරලා දමනය කරලා ශාන්ත කරලා උපශාන්ත කරලා නිවාලමින් තමයි බුදුරජාණන් වහන්සේ නැමත වතාවක් වැඩම කළේ. මේ විදිහට ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ පවා මානය බිඳදාලා දෘෂ්ටිය බිඳදාලා තමන් වහන්සේට කුල ගැති කරගෙන තමන් වහන්සේගේ මధుර වූ දහම හදවතෙහි පුරවලා සංසාර දුකින් මුදවලා නිවලා සනසලා අමා මහ නිවනෙහි සාන්තිය ඔවුන්ට ලබා දීලා මහා කරුණායතිව මහා ඉර්ධියතිව මහා නුවණක් ඇතිව මහා ප්‍රභාවයක් ඇතිව මහා තේජසක් ඇතිව මහා වික්‍රමයක් ඇතිව මහා කීර්තියක් ඇතිව සියලු දේ අවබෝධ කරගෙන සරණට පත්වන සියලු දෙනාට සුවය ලබා දෙන ආකාරය දැනගෙන භාග්‍යවතුන් වහන්සේ ලෝකයට ශ්‍රී සද්ධර්මය දේශනා කරලා ලෝ සතුන් අමාවෙන් සනසාලෝ බව සත්‍යයි. ඒ ශ්‍රී නාමයට අප සියලු දෙනාගේම නමස්කාරයම වේවා. ජාති කෝටි සහස්සේහි පමාන රහිතං හිතං ලෝකස්ස ලෝකනාථේන කතං යේන මහේසිනෝ තස්ස පාදේ නමස්සාමි සම්බුද්ධස්ස සිරිමතෝ සාධු සාධු සාධු. අතිපූජනීය ස්වාමින් වහන්ස, පින්වත් සිල්මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබෙත් මගෙත් අනධීවර ක්ෂීණාශ්‍රව ඒ දසබලධාරී බුදුරජාණන් වහන්සේ දිබ්බසෝත ඥානෙන් යුක්තව දෙව්රම් විහාරේ පූර්වාරාමයේ
වේළුවනාරාමයේ ගිජකුළු පව්වේ නිග්‍රෝධාරාමයේ හිමව්වන අරණේ ඕනෑම තැනක වැඩ ඉඳගෙන ඕනෑම දෙව්ලොවක බ්‍රහ්ම ලෝකයක ඕනෑම සක්වලක දෙවියෙකුගේ හෝ වේවා මිනිසෙකුගේ හෝ වේවා බ්‍රහ්මයෙකුගේ හෝ වේවා පුරා කුහුඹියෙකුගේ හෝ වේවා යම් ශබ්දයක් ශ්‍රවණය කරන්නට කැමති නම් ඒ මොහොතේම ඒ තථාගතයන් වහන්සේට ඒ ශබ්දය අසන්ට තථාගතයන් වහන්සේට මහා පුදුම අභිඥාවක් තිබුණා. ඒ අභිඥාව තමයි දිබ්බ සෝත ඥානය කියලා දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අයම්පිහි නාම සාරිපුත්ත සුනක්ඛත්තස්ස මෝඝපුරිසස්ස මයි ධම්මන්වයෝන භවිස්සති. බලන්න සාරිපුත්ත, සිවුරු හැරලා ගියපු ඒ සුනක්ඛත්තට මා ගැන වැටහෙන්නේ නෑනේ. ඉතිපිසෝ භගවා, මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ දිබ්බාය සෝත ධාතුයා දිවකණින් විසුද්ධාය අතික්කන්ත මානසිකාය ඉතා පිරිසිදු වූ මිනිසාගේ ශක්තිය ඉක්මවාගිය ඒ දිවකණින් උභෝ සද්දේ සුනාතේ දිබ්බේච මානුසේච දිව්‍ය බ්‍රහ්මයන්ගේ මිනිසුන්ගේ ශබ්ද අසන්ත පුළුවන් තරම් මහා අභිඥාවක් තියෙනවා කියලා සුනක්කත්තට මා ගැන තේරුනේ නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්ත ස්වාමින් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ බුදු බලය සාරිපුත්ත ස්වාමින් වහන්සේ වගේ කෙනෙකුට තමයි මේ මිහි මඩලේ යම් පමණකින් හෝ දැනුනනම් දැනුනේ, වෙන කාටත් වඩා. ඒ සාරිපුත්ත මහා ධර්ම සේනාධිපති උතුමන් වහන්සේටත් තථාගතයන් වහන්සේගේ බුදු ගුණය ගැන බොහෝම ස්වල්ප අවබෝධයක්මයි පවතින්නේ. උපමාවකින් කියනවා නම් මේ මහා ගුවන් තලයේ හංස රාජයෙක් පියාඹගෙන යනකොට ඒ හංස රාජයාගේ පියාපත්වලට වැසෙන අහස් කොටස වගේ බොහෝම ස්වල්ප ප්‍රමාණයක් තමයි සාරිපුත්ත ස්වාමින් වහන්සේ පවා දන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන. මේ අහස් කුස වගේ ඒ තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණය මා වගේ කෙනෙක් දේශනා කරනවා කියන එක, ඔබ වගේ කෙනෙක් අවබෝධ කරගන්නවා කියන එක කොච්චරනම් අපහසු දෙයක්ද කියලා මේ වෙලාවේ කල්පනා කරගෙන ඔබ හිතන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ එක තැනක වැඩ ඉඳගෙන මුළු සක්වල පුරා කුහුඹුවන්, මැඩියන්, මඩුවන්, ගිරා මොනරුන්, නාගයන්, ගුරුලන්, දෙවියන්, බ්‍රහ්මයන්, යක්ෂයන්, රකුසන් මේ සියලු දෙනාම කතා කරන නොයෙක් භාෂාවන් පරසක්වල ඉඳගෙන කතා කළත්, කෝටි ලක්ෂයක් සක්වලට එහා පැත්තේ ඉඳගෙන කතා කළත්, හරියට ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශ කරනවා වගේ කතා කරනවා වගේ ඒ භාෂාවන් වෙන්වෙන් වශයෙන් තෝරාගෙන අර්ථය වෙන්වෙන් වශයෙන් තෝරාගෙන දැනගන්නා, දැකගන්නා, අවබෝධ කරගන්නා මහා පුදුම අභිඥාවකින් යුක්තවයි මේ මහා පොළවේ වැඩ ඉඳගෙන දෙවියන් සහිත ලෝකයා හික්මවාලමින් මහා ධර්ම රාජ්‍යයක් මෙහි කොට වදාළේ. මට මතක් වෙනවා එක දවසක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගිජකුළු පව්වේ වැඩ හිටපු ගිජකුළු පව්වේ වැඩ ඉන්නකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ධර්මානු ධර්ම පිළිවෙත් පුරලා අනාගාමී භාවයට පත්වෙච්ච සන්ධාන නම් වූ උපාසක මහත්තයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට යනවා. යනකොට උපාසක මහත්තයට හිතෙනවා නිග්‍රෝධ නම් වූ පරිබ්‍රාජකයාගේ ආරාමයට යන්ට ඕන කියලා.
එහෙම හිතලා නික්‍රෝධ නම් වූ පරිබ්‍රාජකයාගේ ඒ පරිබ්‍රාජකාරාමයට ගිහිල්ලා නික්‍රෝධ නම් වූ පරිබ්‍රාජකයාත් සමග සතුටු විය යුතු කතා කරලා ඉන්නකොට මේ අනාගාමී උපාසකතුමා සිංහනාදයක් කරනවා අහෝ මේ අන්‍යාගමිකයෝ සීලය ගැන දන්නේ නැහැ සමාධිය ප්‍රඥාව ගැන දන්නේ නැහැ ඔවුන්ට වැටහෙන්නේ නැහැ කොහොමද හිතක් නිවෙන්නේ කියලා ඔවුන්ට වැටහෙන්නේ නැහැ කොහොමද දුක අවසන් වෙන්නේ කියලා ඔවුන්ට වැටහෙන්නේ නැහැ කොහොමද දිව්‍ය භ්‍රක්‍ම සැපයන් ලබන්නේ කියලා ඔවුන්ට වැටහෙන්නේ නැහැ මගපල ලබා නිවන් සුවයෙන් සැනසෙන හැටි අහෝ මේ අන්‍යාගමිකයන් මිනිසුන් රවටා කමින් මිනිසුන් මුලා කරලා තමනුත් නැහිලා ලෝ සතුන් නසන්නට වැරවැයම් දරනවා මේ විදියට මේ උපාසකතුමාට નિરાයාසයෙන් වගේ ප්‍රකාශ කෙරෙනවා નિરાයාසයෙන් වගේ මේ උපාසකතුමා අනාගාමී උතුමන් වහන්සේ පිරිසට ඇහෙන්න නිග්‍රෝධ කියන පිරිවැදියාටත් ඔහුගේ 300ක් වූ ශ්‍රාවකයන්ටත් ඇසෙන ලෙස ප්‍රකාශ කරනවා ඒ වෙලාවේ හොඳටම තරහා ඇති වුණා මේ නිග්‍රෝධ පිරිවැදියාට තරහා ඇති වෙලා බුදුරජාණන් වහන්සේට දොස් කියනවා ගෘහපතිය ඔබ දැනගන්න කේන සමනෝ ගෝතමෝ සද්ධින් සල්ලපති ඔය ශ්‍රමණ ගෞතමයන් සමග කවුද කතා කරන්න යන්නේ කේන සාකච්ඡන් සමාපජ්ජති කවුද සාකච්ඡා කරන්න යන්නේ කේන පඤ්ඤාවෙයත්‍යං පජ්ජති ඔහු සමග කවුද සංවාද ඇති කරන්නේ ශුන්‍යාගාර හත සමනස්ස ගෝතමස්ස පඤ්ඤා ශුන්‍යාගාරේක ඉඳලා ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව නැති වෙලා අපරිසාවචරෝ සමනෝ ගෝතමෝ පිරිසක් එක්ක ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි ඔය ශ්‍රමණ ගෞතමයන් කියන්නේ ඔහු දොස් කියනවා බුදුරජාණන් වහන්සේට ඔහු දොස් කියනවා තථාගතයන් වහන්සේ කඳු ගැටවල තියෙන කුටිවලට වෙලා ඈත තියෙන අරණ්‍ය සේනාසනවලට වෙලා හුදකලාවේ ඉන්නේ මිනිස්සුත් එක කතා කරන්න බය නිසා වාද කරන්න එයි කියන බය නිසා දොස් පවරන්න එයි කියන බය නිසා හරියට එක ඇසක් අන්ධ වෙච්ච ගව දෙනක් ඒ ඇස අන්ධ වෙච්ච ඇස නිසා මාර්ගය අමාර්ගය හඳුනා ගන්නට බැරුව එහෙ මේ පැටලි පැටලි යනවා වගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට අවබෝධ කර ගන්නට බැරුව ගිහිල්ලයි ජීවිතය ලෝකයේ සසර ධර්මය අවබෝධ කර ගන්නට බැරුවයි ඔය හුදකලාවේ ඉන්නේ ඒ වගේම ඔහු කියනවා ඉංඝ ගහපති සමනෝ ගෞතමෝ ඉමං පරිසං ආගත්තේය ගෘහපතිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගේ මේ පිරිස ඉදිරියට යම් වෙලාවක ආවොතින් ඒක පඤ්හේනේවනං සංසාදෙස්සාම එකම ප්‍රශ්නයකින් මම ශ්‍රමණ ගෞතමයන්ව පරාජයට පත් කරනවා කියලා ඔහු ප්‍රකාශ කළා තුච්ච කුම්භින්වනං මඤ්ඤේ ඕරෝධිස්සාම හරියට හිස් මුට්ටියක් එහෙමේ අත පෙරලනවා වගේ මම ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව අපහාසුවට පත් කරනවා කියලා මේ විදිහට හරියට කැනහිල් නාදයක් වගේ ඔහුගේ ප්‍රකාශය සන්ධාන ගෘහපතිතුමා බොහොම සංවේගයෙන් වගේ අහගෙන ඉන්නකොට ගිජකුළු පව්වේ හිටපු ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ මේ මහා ඥාන බලයෙන් දිව්‍ය සෝත ඥානයෙන් අහගෙන ඉන්නවා මේ පිරිවැදියා තථාගතයන් වහන්සේට දොස් කියනවා ඒ මොහොතේම තථාගතයන් වහන්සේ ගිජකුළු පව්වෙන් අහස්කොසට පැන නැගිලා රාජහංසයේ පියාඹගෙන එනවා වගේ මේ අහස්කුසින් ඇවිල්ලා ඒ පරිබ්‍රාජකයාගේ ආරාමයේ ඉදිරියේ අහසින් අහසේ සක්මන් කරන්න පටන් ගත්තා හරේම පුදුමයි ඒ වෙලාවේ තමයි නිග්‍රෝධ පිරිවැදියාගේ
සියෝලඟ දහඩියෙන් තෙත් වෙලා ගියේ. ඒ මොහොතේ මේ පිරිවැජියා තමන්ගේ පිරිසට කියනවා, ඔබ නිහඬ වෙන්න, ඔබ නිහඬ වෙන්න. ඒ තථාගතයන් වහන්සේ නිහඬ පිරිසටයි කැමති. තථාගතයන් වහන්සේ හැම වෙලාවකම කැමති වෙන්නේ නිහඬව, නිසලව සති සමාධි ප්‍රඥා පුරණ අයට පමණයි. බුදුරජාණන් වහන්සේ ගැන බොහෝත් ප්‍රකාශ කළේ ගුණයක්නේ. තථාගතයන් වහන්සේ මේ පිරිවැජියාගේ ආරාමයට වඩිනවා. ආරාමයට වැඩලා අහනවා, පරිබ්‍රාජකය, ඔබ මෙතෙක් වෙලා මොකක්ද කතා කර කර හිටියේ? මොනවා ගැනද කතා කළේ? ඒ වෙලාවේ පිරිවැජියා සත්‍ය සිදුවීම කතා කරපු දේ තථාගතයන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඉදමයම් භන්තේ අද්දසාම භගවන්තං සුමාගධාය තීරේ මෝරණිවාපේ අභෝකාසේ චංකමන්තං. ස්වාමීනි, අපි දැක්කා තථාගතයන් වහන්සේ සුමාගධා පොකුණු තෙර අහස් කුස සක්මන් කරනවා. ස්වාමීනි, අපට හිතුණා තථාගතයන් වහන්සේ අපේ මේ ආරාමයට වඩී කියලා. එයයි අපි සාකච්ඡා කරමින් හිටියේ. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආසනයේ සිංහරාජෙක් වගේ වැඩ ඉන්නකොට මේ නිග්‍රෝධ පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට ඔබ කොහොමද ධර්මය දේශනා කරන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, දුජ්ජානං හෝ පනේතං නිග්‍රෝධ තයා අඤ්ඤ දිට්ඨිකේන අඤ්ඤ කන්තිකේන අඤ්ඤ රුචිකේන. ඔබට බෑ පිරිවැජිය, ඔබ වගේ කෙනෙකුට මං වගේ කෙනෙක් දේශනා කරන මේ ධර්මය තේරුම් ගන්න තරම් නුවණක් නෑ. ඔබ ඉන්නේ පාපී දෘෂ්ටියක, ඔබ පැටලිලා ඉන්නේ, වෙලිලා ඉන්නේ පාපී අදහසක. ඔබේ ගමන් මග අපායෙන් තමයි කෙලවර වෙන්නේ. ඔබේ දෘෂ්ටියට, ඔබේ ඔය අදහස් වලට අනාගතේ බොහෝ කාලයක් හඬන්න සිද්ධ වෙනවා, වැළපෙන්න සිද්ධ වෙනවා, ශෝක කරන්න සිද්ධ වෙනවා. දැන් ඔබ මේ ලෝකයේ රැවටුවාට බොහෝ කාලයක් ඔබට හඬන්න සිද්ධ වේවි. ඔබ මගේ ධර්මය ගැන නෙවෙයි, ඔබේ ආචාර්යවරුන් අතීතයේ පොරුදු කරපු ඔබේ ප්‍රතිපදාව ගැන මගෙන් අහන්න. බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ඒ පරිබ්‍රාජකයා අහනවා, ස්වාමීනි, එහෙනම් අපේ පරම්පරාවේ අතීත ගුරුවරු අපේ මේ පරිබ්‍රාජක ජීවිතය අර්ථවත් කරගත්තේ කෙබඳු ධර්මවලින්ද කියලා කියා දෙනසේක්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ, ඉසයෝ පුබ්බකා ආසුං සංඤතත්තා තපස්සිනෝ පංචකාම ගුණේ හිත්වා අත්තදත්ථ මචාරිසුං කියලා ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. අතීතේ හිටපු ඔබේ ආදිම ගුරුවරු, ඔබේ ප්‍රාචාර්යවරු බොහෝම සංවරයි, ධක්මචරියාව ආරක්ෂා කළා, පංචකාමයන් දුරු කළා. ඒ වගේම ඔබේ ආචාර්ය ප්‍රාචාර්යවරු දිවස උපදවාගෙන, දිබ්බ චක්කු ඥානය උපදවාගෙන, දිව්‍ය ලෝක භ්‍රක්‍ම ලෝක දෙස බලමින් බොහෝම හොඳ පාරිශුද්ධ ජීවිතයක් ගත කරලා මරණින් මත්තේ භ්‍රක්‍ම ලෝකේ ඉපදුනා. නුබලා කෙරෙහි ඒ එකම ධර්මයක්වත් මම දකින්නේ නෑ කියලා තථාගතයන් වහන්සේ වදාරනවා. ඒ වෙලාවේ ඒ පිරිසම මහත් කෝලහලයක් කරනවා, අහෝ, මේ තථාගතයන් වහන්සේ අපේ ආගම ගැන, අපේ දර්ශනය ගැන ආටත් වඩා හොඳින් දන්නවා කියලා. ඒ වෙලාවේදී නිග්‍රෝධ නම් වූ ඒ පරිබ්‍රාජකයාගේ ආරාමේ හිටපු සන්ධාන නම් වූ අනාගාමි උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා
प्रकाश करनो स्वामी में निग्रोध तथागत अन्वांसेट दुस् किवा तथागत अन्वांसेट अभियोग कला केला ये कथाव प्रकाश कलाट पश्ये बुद्रजानन वहांसे असावधारणव सच्चंग निग्रोध उब मट दुस् किवा कियन्ने अत्तग्द ए वेलावे ओ वरद पिलिगन्नवा बुद्रजानन वहांसे हानवा उबे इगेन्वीमे उबे इगेन्वीम तुल कोहमद उब इगनगेन तियन्ने उबे आचार्यवरु उबे प्राचार्यवरु उबट कोहमद कियला देला तियन्ने बुद्रजानन वहांसे लगेन उबे आगम तुल उबे आगमिक इगेन्वीम तुल बुद्रजानन वहांसे लगेन इगनगेनीमट अवस्थाव लबुना नेद ඔබට කියලා දීලා තියෙනවා නේද බුදුරජාණන් වහන්සේලා ගැන ඒ වෙලාවේ නිග්‍රෝධ ප්‍රකාශ කරනවා එහෙමයි ස්වාමීනි අපේ ගුරුවරු අපිට ඉගැන්නුවා මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වුණොත් මෙන්න මේ වගේ ලක්ෂණ ගුණ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතවල තියෙනවා මෙන්න මෙබඳු ගුණයන් ධරාගෙනයි ඒ තථාගතයන් වහන්සේලා මේ පොළවේ වැඩ ඉන්නේ ස්වාමීනි මම ඒ දේවල් ඉගෙනගෙනත් මම තථාගතයන් වහන්සේට දොස් කිව්වා අනේ ස්වාමීනි මට සමා වෙන්න කියලා පාමුල බැඳ වැටිලා මේ පරිබ්‍රාජකයා තථාගතයන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටියට පස්සේ තථාගතයන් වහන්සේ සමාව ලබා දීලා ඊට පස්සේ බලනවා මේ අත්තන්ට ධර්මයේ දේශනා කරන්න පුළුවන්ද දේශනා කළොත් අවබෝධ කරගන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ දීර්ඝ නොවුනත් කෙටි අනුශාසනාවකින් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා අහං කෝපන නිග්‍රෝධ ඒවං වදාමි නිග්‍රෝධය මම මේ විදියට අභීතව ප්‍රකාශ කරනවා एतु विन्यो पुरिसो असठो अमायावी उजुजातिको मगे लंगट खपटी नति अवंक कियन दे करन पुद्गलये पमिनेवा अहं अनुसासामि मम ओट अनुसासना करमि अहं धम्मं देसेमि मम ओट श्री सद्धर्मय देशना करमि यथा अनुसिद्धं तथा पटिपज्जमानो यस्सद्धाय कुलपुत्ता සම්මදේව අගාරස්මා අනගාරි අම්පබ්බජන්ති තදනුත්තරම් භ්‍රක්‍මචරිය පරියෝසානං දිත්තේම ධම්මේ සයං අභිඥා සත්‍ධිකत्वा උපසම්පද්ද විහෙරිස්සති සත්තවස්සානි අභීත සිංහනාදයක් නේද ඒ බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ පරිබ්‍රාජකය මගේ ළඟට අවංක කෙනෙක් ආවොත් කියන දේ ඒ විදිහටම කරන්න කැමැත්තෙන් ආවොත් මම ඔහුට අනුශාසනා කරනවා මම ඔහුට ධර්මයේ දේශනා කරනවා මේ අනුශාසනාවේ පිහිටලා කටයුතු කළොත් උපරිම වශයෙන් අවුරුදු 7ක් ඇතුළත නිත්තේව ධම්මේ අඤ්ඤා එක්කෝ අරහත්වයට පත් වෙනවා සතිවා උපාදිසේසේ අනාගාමිතා කෙලස් යම් කොටසක් ඉතුරු වුනොත් අනාගාමී වෙලා සසර දුකින් නැත මිදෙනවා සිංහනාදයක් කරන මේ වෙලාවේ බලන්න පාපයක මහත බලන්න අකුසලයක මහත මේ විදියට ධර්මයේ දේශනා කරනකොට පාපී මාරයා මේ පරිබ්‍රාජකයා ඇතුළු තුන්සියකගේම හිත වසාගෙන හරියට බිම බලාගෙන ඉන්නවා කිසිම දෙයක් තේරෙන්නේ නැහැ වගේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ ඕදුම්බරික කියන පරිබ්‍රාජකා නාමයේ සිංහනාද කරලා ඉස්සහස් කුසට වැඩම කරලා ස්වර්ණ රාජහංසෙක් වගේ නැවත වතාවක් ගිජුකුළු පව්වට වැඩම කරන්නේ දෙවියන් සහිත ලෝකයටම මම දිවස්ලා භීවයි මේ ලෝකෙට අනුශාසනා කරන්නේ කියන ඒ උත්තම පණිවිඩය ලබා දෙමින් මේ විදිහට
हे मागे भाग्यवत बुद्धरजानन वहंसे गिमन कालये ग्रीष्म इर्तुवे दलुलागेन वेडेन केलिंद वेलक वगे कलगुन नुदन्ना लोकयागेन अनेक विद गरहुम निंदा लेबेन्न लेबेन्न लियला नेगुन महा करुणा वक्यतिव सारा संख्य कल्प लक्ष्य पुरावटम अन अयगे दुख दकला हदवत अमा करुणावेन पुरवागेन हरियट उदावेन वेलावे नगेन वेलावे नवरदवाम नगेन हिरिन उदावन हिरमडलक वगे परोपकारे सिदु कलयतु वेलावे नवरदवाम महाधम्मेवर सिदु करमिन लो सतुंत सम्मा संबुदु सरण लबा दुन बब सत्याय सम्मा सदहम सरण लबा दुन बब सत्याय सम्मा संघ सरण लबा दुन बब सत्याय न्यय सागरये परतरट गिय महाकारुणिक निपुणार्थ धर्षी ओ विचित्र धर्मे देशना करन विद्याचरण संपन्न ओ देवियंत अग्र ओ सम्मा संबुद्ध पूजित ओ शीलादि गुण संपन्न अनुत्तर शास्त्रोन वहन्सेट अपस्यलु देनागेम उत्तमांग नमस्कारेम वेवा केला हद पिरिभ्यतेन साधुकार देमिन ए श्रीपाद पियुम वंदना करन्न महाकारुणिकं नाथं नैय सागर पारगुं वंदे निपुन गंभीर विचित्र नय देशनं विद्याचरण संपन्ना येन नियन्ति लोकतो वंदे तमुत्तमं धम्मं सम्मा संबुद्ध पूजितं शीलादि गुण संपन्नो हितो मग्ग फले सुयो वंदे आर्य संघं तं पुण्यक्षेत्रं अनुत्तरं साधु 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 श्रद्धावंत पिंगवतुनि अति पूजनीय स्वामीन वहंस ए भाग्यवत बुद्धरजानन वहंसे वदारनम सिंहनाद करनम अयम पीहि सा नाम सारिपुत्त सारिपुत्त बलन्न मगे मे जीविते देस इतिपिसो भगवा ए भाग्यवत बुद्धरजानन वहंसे परसत्तानं परपुग्गलानं चेतसा चेतो परिच्च पजानाति सितिन सित बलला धर्मे देशना करनवाने सरागं वा चित्तं ए तथागतयन वहंसे दकिनवा मे अत्तगे हित रागेन युक्तै मे अत्तगे हित विरागी हितक मे अत्तगे हित द्वेषेन युक्तै मे अत्तगे हित मैत्रेन युक्तै मे अत्त मोहेन अंधवेला इन्ने मे अत्त प्रज्ञा विन्युक्तै मे अत्तगे सित धीन मिद्दे नम उ अकुसलेन हकिरिलाई तेन्ने मे अत्तगे सित धीन मिद्देन निदहस्वेला एवगेम मे अत्तगे सित उद्धच्चेन विसिरिला मे अत्तगे सित समाधियेन एकंगवेला मे अत्तगे सित रूपावचर अरूपावचर ध्यान मट्टमट समाधिमत्वेला मे अत्तगे सित थाम कामावचर भूमिय इक्मवा गिहिल्लने मे विधियट समाहित असमाहित सक्लेसी निक्लेसी सदोषी वीत दोषी समोह वीत मोह मे विधियट दिव्यान सहित लोकयागे यम चित्तोत्पादयक वेनम उपदिन उपदिन मोहते ए सित दकिन्न पुलुवां तथागतयन वांसेट
एक हरीम असिरिमत प्रज्ञावक हरि पुदुम प्रज्ञावक बुदुरजानन वहन्सेगे ए प्रज्ञावट कियन्ने परचित्त विजानन अज्ञानय कियला ए बुदुरजानन वहन्से लंगट एन किसीम केनेकुट जीविते रहसक् तियागन्न बै तथागतयन वहन्से इदिरियट ऐविल्ला लोके काटवत बोरुवक् कियन्न बै तथागतयन वहन्से इदिरियट आपु हेम देनागेम हित हरियट वी दुर्बोलयक् एतुले तियेन यमक् दकिनवा वगे ए बुदुरजानन वहन्से एकांतेन्म देखवदारेनवा चित्तय देखीमे परचित्तय देखीमे मे महा अभिज्ञाव ज्ञानय नुवन नेत्नम मे सा महत् अस्सिरियक् लोकेट दक्वन्न ए तथागतयन वहन्सेट बै तथागतयन वहन्से मेबंधु महा धर्म पेलहरक सिद्ध कलेम परसित्तय दक्ना परचित्त विजाननक ज्ञाने केन महा अभिज्ञा बलय निसा ओब सतुटु वेन्न ओब मे उतुम बुदुरजानन वहन्सेगे गुण सिहि कर कर महा प्रीतियकट पत् वेन्न अहो मगे शास्त्रून वहन्से परचित्त विजाननक ज्ञानेन युक्तायि ए बुदुरजानन वहन्से मा दिहात एकांतेन ए बुद्ध जीवितये यम विलावक बलंट ऐति अतीतये यदा बुद्ध गया पिंबिमे बुद्धराज्यट पत्वेच्च दवसे अनागते शासन अंतर्धानय दक्वा युगयेन युगय परिच्छेदेन परिच्छेदय परंपरावेन परंपराव दकिनकोट मा गेनाते बुद्धराजानन वहांसे दकिंट ऐति मे महा बुधगुण श्रवणीय गणत दकिंट ऐति मे महा बुधगुण कथाव गणत ए तथागतयन वहांसे देखवदाल भव सत्याय एनिसा ए बुदुरजानन वहांसेगे आनुभावय नम वचन वलिन कियंत बेरि आनुभावयक सितकिन सिता निम कल हकि आनुभावयक निवे ए बुदुरजानन वहांसेट तिबुने एनिसाय ए काल हिटपु वेत्तो बुदुरजानन वहन्सेट वंदना करगेन प्रकाश कले बंब सुर लोव देरन अपामन दनन हसीरत कियतत लेबनुवन पमन नत अप बुदुनगे गुण दिव्य लोक ब्रह्म लोक मिनिस लोक सियल्ले सियलु देना एक मोहतक तथागत गुणे गण कथा कलत ओन्गे आयुष गिवन कन कथा कलत अवदाकवत बुद्ध गुण सागरे अवसान यक तिरक दकिंट बै ए तरम अनंत गुणे न्युक्ताय ए मागे भाग्य बद बुदुरजानन वहन्से मट मे वेलावे मे महा चित्त बलय हिमि बुदुरजानन वहन्से ए चित्त बलयेन विशाल पिरिसकट पिहिटवी वदाल इक्तरा लस्सन कथावक् सिहि वेनवा ओब सावधानव ए कथाव असमिन बुद्धालंबन प्रीतिय उपदवा गन्न तथागतयन वहन्से देवरम महा विहारहे पूर्वारामहे इसिपतन मिगदाये दंबदेव तलये कोतन वेड हिटियत देवियन सहित लोकयाट हेलो यमु कल महा करुणाव एतिवमाय वेड इन्ने सक्मन करन्ने दनट वडिन्ने दम दिसन्ने साकच्छा करन्ने मे सियल्लम करुणावे सजीव करनयन मैत्रिये सजीव करनयन महा करुणा मैत्रिये प्रतिमूर्तिन तमय संबुद्ध जीवितये सिउ इरियाउ पवत्वीमम लो सतुन वेनुवेन करुणावेन सिद्ध कल बुदुरजानन वहन्से वेड हिटपु काले गोधावरी कियन गंगा तीरय समीपये विशाल तापस पिरिसक तापस प्रौर्जावेन पेविदिवेला भूम पिरिसुदु ब्रह्मचर्यावक् रकिमिन
සිතිවිල්ලකින් පවා අකුසලයක් කරන්නේ නැතිව බොහොම පාරිශුද්ධ පැවිදි ජීවිතයක් ගත කළා. ඒ පිරිසට නායකත්වය ලබා දුන් නායක තාපසතුමා තමයි බාවාරී කියලා කියන්නේ. මේ බාවාරී තාපසතුමාට 16,000ක විශාල ශිෂ්‍ය පිරිසක් උපස්ථාන කරනවා. ඉතිහාසය, අක්ෂර ශාස්ත්‍රය, වේදය, ඒ වගේම ඡන්ද ශාස්ත්‍රය, ව්‍යාකරණය, නක්ෂත්‍රය මේ සියල්ලක් පරතරයට දැනගෙන ඒ තාපසතුමා තම ශිෂ්‍යයන්ට උගන්වනවා. ඒ වගේම ඒ තාපසතුමාට රජවරු, ඇමතිවරු, සිටුවරු බොහෝම තෑගි භෝග සත්කාර සම්මාන පූජා දක්වනවා. හරිම පුදුමයි, තාපසතුමා බොහෝම නිර්ලෝභී කෙනෙක්. හම්බ වෙන සියලු දේවල් අහිංසකයන්ට දානෙට පූජා කරනවා, අහිංසක මිනිසුන්ට දන් දෙනවා. එක දවසක් දන් පූජා කරලා ඉවර වෙලා සතුටින් ඒ දානය ගැන කල්පනා කර කර ඉන්නකොට එක්තරා අහිංසක මිනිසෙක්, ඇත්තටම අහිංසකයි කිව්වට පෙනුමෙන් විතරයි, හිත ඇතුළ ද්වේෂයෙන් පිරිලා මේ තාපසතුමා ළඟට ඇවිල්ලා යමක් ඉල්ලනවා. ඒ වෙලාවේ තාපසතුමා ප්‍රකාශ කරනවා, මම තිබ්බ සියලුම ධනය පිරිකර සියල්ලම අද මහා දානයට පූජා කළා. දැන් මගේ ළඟ ඉතුරු වෙච්ච යමක් නැනේ. ඒ වෙලාවේ ඒ සිඟමන් යදිමින් ආපු ඒ මනුෂ්‍යයා තාපසතුමාට ශාප කරනවා, ඔබේ හිස සත්කඩකට පැලේවා කියලා ශාප කළා. තාපසතුමාගේ හිතට පුදුම සංවේගයක් ඇති වුණා. අනේ ඇයි මට මේ ලෝකෙ මිනිසුන් මෙහෙම දොස් කියන්නේ? මම හැමෝටම කරුණාවෙන්නේ, සලකන්නේ, ලැබෙන දේවල් තනියෙන් නෙවෙයිනේ මම පරිභෝග කරන්නේ. මෙහෙම ශෝකයෙන් ඉන්නකොට එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා මේ තාපසතුමාට ඇහෙනසේ ප්‍රකාශ කරනවා, නසෝ මුද්ධං පජානාති උවකෝ සෝ ධනත්තිකෝ මුද්ධනි මුද්ධ පාතේවා ඥානං තස්ස නවිජ්ජති. තාපසතුමාට කියනවා, තාපසය, ඒ මනුස්සයා ඔබේ හිස පැලේවා කියලා ශාප කළා. ඔහු ඒ හිස පැලේවා කියලා ශාප කළාට ඔහු මේ හිස කියන්නේ කුමක්ද කියලා දන්නෙත් නෑ. හිසේ පැලීම කියන්නේ කුමක්ද කියලා දන්නෙත් නෑ. ඔහු පාපී අදහස්වල වසඟයට ගිහිල්ලයි මේ විදියට ඔබට නින්දා කළේ. ඒ වෙලාවේ මේ බුද්ධිමත්තු 120ක් උපතින් ආයුශ්‍රී වළඳපු තාපසතුමා මේ දේවතාවාගෙන් අහනවා, භූති චරහි ජානාති තම්මේ අක්හායි පුච්චිතා මුද්ධං මුද්ධාධිපාතංච තම්මේ තන්සුනෝම වචෝ තව. මට කියන්න එහෙනම් කවුද මේ හිස ගැන දන්න, හිසේ පැලීම ගැන දන්න කෙනා? ඒ වෙලාවේ දෙවියා ප්‍රකාශ කරනවා, මමත් ඒ කාරණය දන්නේ නෑ. හැබැයි මම දන්නවා ඔබට ශාප කරපු ඒ පාපී පුද්ගලයා නම් ඔය හිස ගැනත්, හිසේ පැලීම ගැනත් දන්නේ නෑ කියලා. ඒ වෙලාවේ මේ දේවතාවා ප්‍රකාශ කරනවා, සෝහි බ්‍රාහ්මණ සම්බුද්ධෝ සබ්බ ධම්මාන පාරගෝ සබ්බාභිඤ්ඤා බලප්පත්තෝ සබ්බ ධම්මේසු චක්ඛුමා සබ්බ කම්මක්ඛයම් පත්තෝ විමුක්තෝ උපදී සංඛයා. තාපසය, ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා සැබවින්ම මංගල්‍යයක් ලෝකයට, සැබවින්ම විමුක්ති උදානයක් ඇහෙනවා. ලෝකයේ මහා සතුටකින් ඒ බුදුගුණ සිහි කරනවා. බුද්ධෝ සෝ භගවා ලෝකේ
ධම්මං දේසේති චක්ඛුමා තං ත්වං ගන්්වාන පුච්ඡස්සු සෝති තං ව්‍යාකරිස්සති තාපසය ඔබ යන්න බුදුරජාණන් වහන්සේ සොයාගෙන යන්න ඔබට ඒ භාග්‍යවතුන් වහන්සේ බුදු කරුණාවෙන් දම් දෙසාවි එදාට මටත් පුළුවන් බණපදයක් අහන්න සම්බුද්ධෝති වචෝ සුත්වා උදංගෝ බාවරියහු සෝකස්ස තනුකෝ ආසී පීතිංච විපුලං ලබී හරිම පුදුමයි මේ තාපසතුමාට බුද්ධ කියන වචනය ඇහෙනකොටම මුළු ශරීරයේම ලොමු දැගැන්නුනා පුදුමාකාර ප්‍රීතියක් ඇති වුණා පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙලා අහනවා ඒ තථාගතයන් වහන්සේ කොහෙද මේ කාලේ වැඩ ඉන්නේ සැවැත් නුවර දෙව්රම් වනාරණ සුවඳ කුටිය දම් සභා මණ්ඩපය දෙව් විමනක් බඹ විමනක් කරලයි ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ තමන්ගේ සියලුම ශිෂ්‍යයන් රැස් කරලා තම ශිෂ්‍යයන්ට කියනවා මම දැන් හොඳටම වයසයි අවුරුදු 120යි මට බෑ එච්චර දුරක් යන්න ඔබ සියලු දෙනාම මා හැරදාලා ඒ බුදුරජාණන් වහන්සේ සොයාගෙන යන්න බලන්න මොන තරම්නම් කාරුණික ගුරුවරයෙක්ද 16,000ක් තම ගෝලයන්ට කියනවා මා හැරදාලා බුදුරදුන් සොයා යන්න කියලා බලන්න ඒ තාපසතුමාට මොන තරම්නම් මුදිතාවක් හිතේ තිබුණද ශිෂ්‍යයන් සියලු දෙනාම තාපසතුමාට වන්දනා කරලා තාපසතුමාගෙන් අහනවා කොහොමද ගුරුතුමනි අපි බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ ඒ වෙලාවේ මේ තාපසතුමා බොහොම කරුණාවෙන් තම තරුණ ශිෂ්‍ය පිරිසට ප්‍රකාශ කරනවා යස්සේසෝ දුල්ලභෝ ලෝකේ පාතු භාවෝ අභින්නසෝ ස්වාජ්ජ ලෝකම්මි උප්පන්නෝ සම්බුද්ධෝ ඉති විස්සුතෝ හිප්පං ගන්්වාන සාවත්ථින් පස්සවුහෝ දිපදුත්තමං මාගේ දරුවනි නුබලා සියලු දෙනාම අදම යන්න සැවැත් නුවර බලා සම්බුද්ධ කියන ශබ්දය පවා බොහෝම කාලයකින් ඇහෙන්නේ ඊ තරමින් දුර්ලභයි තථාගතයන් වහන්සේ සොයාගෙන යන්න සිසුන් අහනවා ගුරුතුමනි කොහොමද දැනගන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ආපසතුමා ප්‍රකාශ කරනවා නුඹලාට මම උගන්වලා තියෙනවා නේද මේ වේදය තුල අනාගතේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වුණොත් කොහොමද දැනගන්නේ කියලා යස්සේතේ හොන්ති ගත්තේසු මහා පුරිස ලක්ඛනා දුවේව තස්ස ගතියෝ තතියාහින විඤ්ඤති එබඳු උතුමන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වුණොත් මහා පුරුෂ ලක්ෂණ 32ක් දරාගෙන 80ක් අනුව්‍යංජන දරාගෙන ගිහි ගෙදරක හිටියොත් ඒකාන්තෙන් චක්‍රවර්ති රජ වෙනවා කියලා මම උගන්වලා තියනවා නේද යම් විදියකින් ගිහි ගෙයින් නික්මලා පැවිදි වුණොත් ලෞතුරා බුදු වෙනවා කියලා මම ඔබලාට උගන්වලා තියනවා නේද එනිසා යන්න ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය දිහා බලන්න ශ්‍රී ශරීරය දිහා බලලා වන්දනා කරලා වචනයෙන් කිසිම ප්‍රශ්නයක් අහන්න එපා හිත ඇතුලෙන්ම ඒ බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න ජාතිං ගොත්තං ච ලක්ඛනං මන්තේ සිස්සේ පුනාපරේ මුද්ධං මුද්ධාධිපාතං ච
මනසායේව පුච්ඡත අනාවරණ දස්සාවි යදි බුද්ධෝ භවිස්සති මනසා පුච්ඡිතේ පඤ්ඤේ වාචාය විස්සජස්සති තාපසතුමා ප්‍රකාශ කරනවා තම ශිෂ්‍යයන්ට නුඹලා යන්න ගිහිල්ලා තථාගත මුනි රුවන බුදුරුවන වන්දනා කරන්න වන්දනා කරලා අහන්න අපේ ගුරුතුමා කවුද කියලා හිත ඇතුලෙන් අහන්න ගුරුතුමාගේ ගෝත්‍රය කුමක්ද කියලා අහන්න පරම්පරාවෙන් නාමය කුමක්ද කියලා අහන්න මගේ ගුරුතුමා යටතේ ශිෂ්‍යයන් කී දෙනෙක් මේ කාලේ ත්‍රිවේදය හදාරනවද කියලා අහන්න ඒ වගේම මතක ඇතු වහන්න කිස කියන්නේ කුමක්ද හිසේ පැලීම කියන්නේ කුමක්ද කියලා අහන්න ඒ වගේම අහන්න අපේ ගුරුවරයාගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද ඒවා මොනවාද ඒ විදිහට නුඹලා අහනකොට හිත ඇතුලෙන් අහන්න වචනෙන් අහන්න එපා ඒ බුදුරජාණන් වහන්සේ අනාවරණ දස්සාවි වේනම් නුඹලා මනසින් ඇසූ ප්‍රශ්නයට ශ්‍රී මුඛ පద్මය විවර කරලා දේශනා කළාමි සත්‍ය පිළිතුර එනිසා නුඹ සියලු දෙනාම යන්න කියලා ඔවුන් පිටත් කළා හරිම සතුටකින් මේ තරුණ තාපසවරු 16000ක් පොඩි පිරිසක් නෙමෙයි මෙව්වා ඔබ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරලා හිතින් දරාගෙන සිත්ැසින් බලමින් දහම් ප්‍රීතිය උපදවා ගන්න නිවන් මගේ ආරම්භය වන්නේ ශ්‍රද්ධාව මධ්‍යය වන්නේ එයමයි අවසානය වන්නේ එයමයි මේ ලෝකේ බුදු සිරිපාපියුම් වඩාත් හොඳින් වඳින අය අතර රහතන් වහන්සේලා තමයි තථාගත ශ්‍රී පාද පద్ම ධන හිසේ පටන් සම්බාහනය කරමින් නලල් තලය සිරිපතුල් මත තබා සිඹ සිඹ වන්දනා කරන්නේ එනිසා රහතන් වහන්සේලාට තියෙන ශ්‍රද්ධාව තමයි අසීරිමත් ශ්‍රද්ධාව කියන්නේ එවන් ශ්‍රද්ධාවකින් තමයි මේ මහා භව ගමන අවසන් වෙන්නේ පින්වතුනි 16000ක් මේ තරුණ තාපසවරු බුදුරජාණන් වහන්සේ හොයාගෙන වඩිනවා මූලක නගරයට ඉන් අනතුරුව මාහිස්සතේ කියන නගරයට උදේනපුරයට ගෝධ නගරයට වේදිස නගරයට ඉන් අනතුරුව කොසඹෑ නගරයට මේ විදිහට නගරයෙන් නගරයට යනවා බුදුරජාණන් වහන්සේ සාකේතයට වැඩම කළා කිව්වහම සාකේතපුරය බලා යනවා ඒ ප්‍රදේශයේ හිටපු මිනිසුන්ට මහා පුදුමයක් 16000ක පිරිසක් ජටා මඩුලු දරාගෙන කොහෙද ඈත ගමනක් යනවා හරියට කිරිබොන්න උවමනා වුණාට පස්සේ වහු පැටියා වැස්සි හොයාගෙන යනවා වගේ පිපාසිත වෙච්ච කෙනෙක් පිපාසය සංසිඳවා ගන්න පැනිත්තක් හොයාගෙන යනවා වගේ මේ කොහෙදෝ යනවා විශාල පිරිසක් ඒ තාපසවරුන් පිටුපසින් යන්නට පටන් ගත්තා විශාල පිරිසක් යනකොට පුදුමයට පත් වෙනකොට මිනිස්සු බලනවා ඇයිද මේ කවුරු සොයාගෙනද යන්නේ තකහණියක්ම මේ යන පිරිස පිටුපසින් ලක්ෂ ගණනක පිරිසක් බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා අවසානයේ තථාගතයන් වහන්සේ බලනවා මා සොයාගෙන ලක්ෂ ගණනක පිරිසක් එනවා තාපසවරු 16000ක් එනවා මේ සියලු දෙනාටම ඉඩ කඩ තියෙන භූමියකට මම වඩින්න ඕන පාසානක කියන චෛත්‍ය ස්ථානය තෝරාගත්තා තසිතෝ බුදකං සීතං මහාලාභං වවානිජෝ ධායං ගම්මාභිතත්තෝව තුරිතා පම්බත මාරුහුං භගවාතම්හි සමයේ භික්කු සංඝ පුරක්ඛතෝ
භික්ඛූනම් ධම්මං දේසේති සීහෝව නදති වනේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන මේ තාපස පිරිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉන්නකොට පේනවා මහා සංඝ පිරිසකට ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. කොහොමද දේශනා කරන්නේ? සීහෝව නදති වනේ, සිංහ රාජයෙක් මනාන්තරයේදී මහා නාදයක් කරනවා වගේ. ඒ 12000ක් තාපස වරුන්ගේ ජ්‍යෙෂ්ඨ නායක ශිෂ්‍යයාගේ නම තමයි අජිත කියලා කියන්නේ. අජිතෝ අද්දස සම්බුද්ධං සතරං සීව භානුමං චන්දං යථා පන්න රසේ පරිපූරින් උපාගතං. මේ අජිතට පේනවා බුදුරජාණන් වහන්සේ සතරං සිංව භානුමං හරියට හිරු මඩල බබලනවා වගේ. චන්දං යථා පන්න රසේ පුන් පොහෝදා හඳ මඩල බබලනවා වගේ. දැකලා අප්‍රමාණ චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරසේ පටන් දෙපතුල් දක්වාම බලනවා මහා පුරුෂ ලක්ෂණ. පූර්ණ ලෝම ධාතුව අභිනීල නෙතු සංගල රත්තරන් පාට ශරීරය සිහිය පුබ්බද්ධ කාය ලක්ෂණය. ඒ රන්වන් බුදුරුව බලනවා මහා පුරුෂ ලක්ෂණ 30ක්ම පේනවා. මහා පුරුෂ ලක්ෂණ දෙකක් පේන්නේ නැහැ. කෝසෝ හිතවත්ත ගුයිහ, ඒ වගේම පහූත ජිව්හ කියන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක පේන්නේ නැහැ. තථාගතයන් වහන්සේ බැලුවා මේ අජිත මගේ මහා පුරුෂ ලක්ෂණ දෙස බලනවා කියලා දැකලා තථාගතයන් වහන්සේ ජිව්හා ධාතුව එළියට යොමු කරලා නලල් තලය ස්පර්ශ කළා, කන් දෙක ස්පර්ශ කළා. මේ විදිහට තථාගතයන් වහන්සේ කෝසෝ හිත වත්ත ගුහ්‍ය නම් වූ ඒ පුරුෂ නිමිත්තත් පේන්ට සැලැස්සුවා. අභිඥාවෙන් අජිත නම් වූ තාපසතුමාගේ ගතසිත පස්වනක් ප්‍රීතියෙන් පිරිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඇසිපිය නොහේලන ඇසින් බලාගෙන ඒක මන්තං හිතෝ හට්ඨෝ මනෝ පඤ්ඤේ අපුච්ඡත. සිත ඇතුලෙන්ම ප්‍රශ්නය අහනවා, ආදිස්ස ජන්ම නම් බ්‍රෝහි ගොත්තං බ්‍රෝහි සලක්ඛනං මන්තේ සුපාරමින් බ්‍රෝහි අතිවාචේති බ්‍රාහ්මනෝ. තථාගතයන් වහන්සේ මගේ ගුරුවරයාගේ වයස කියන්න, ජාතිය කියන්න, මහපුරුෂ ලක්ෂණ කීයක්ද මොනවාද කියන්න, මේ වෙනකොට කී දෙනෙකුට ත්‍රිවේදය උගන්වනවාද කියලා කියන්න. බුදුරජාණන් වහන්සේ මේ තාපසතුමාලගේ හිත් සියල්ලම මහා ඥාන බලයෙන් බලලා වීසං වස්ස සතං ආයෝ සෝච ගොත්තේන බාවරී තීනස්ස ලක්පනාගත්තේ තින්නං වේදාන පාරගෝ ලක්හනේ ඉතිහාසේච සනිගණ්ඩු සකේටු භේ පංච සතානි වාචේති සධම්මේ පාරමින් ගතෝ. ලක්ඛනානම් පවිචයං බාවරිස්ස නරුත්තම තන්හත්තිද පකාසේහි මානෝකංඛා ඉතං අහෝ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔබේ ගුරුවරයාගේ වයස මේ වෙනකොට අවුරුදු 120යි. ගෝත්‍රයෙන් බාවාරී ගෝත්‍රයටයි අයිති වෙන්නේ. මහපුරුෂ ලක්ෂණ තුනක් තියෙනවා. මේ වෙනකොට ශිෂ්‍යයන් 500කට ත්‍රිවේදය උගන්වනවා. තාපසතුමා හිත ඇතුලෙන් මහනවා ගෞතමයන් වහන්සේ
मगे गुरुवरे आगे तेन महापुरुष लक्षण टिक कियान मुखं जिह्वाय छादेति ओबे गुरुवरे आगे पहुत जिह्व केन महापुरुष लक्षणे तेनवा उन्नस्त भमुकांतरे एवगेम पूर्ण लोम धातुवा कोबे गुरुवरे अट तेनवा एहि देमेम अतर कोसो हितं वत्थ गुह्यं एवं जानाहि मानव ओबे गुरुवरे आगे कोसो हित वत्थ गुह्य केन महापुरुष लक्षणे अत्येनवा हरिम सतुटुई बलागन इन्नव दिनो दाहक दिना तथागतयन वहन्से अपट देशना करपु धर्म देशनाव नवत्वला विनम धर्म देशनाव करनवा दिव्य लोकें सग्देव रजतुमा एविल्लद ब्रह्म लोकें सहंपति ब्रह्म राज्य एविल्लद एनं काटद मे धर्मे देशना करन्ने बुद्रजानन वहन्से මේ සියලු දෙනාගේම මවිතය පුදුමය නැති කරමින් ඔවුන්ට ඇසෙනසේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අජිත නම් වූ තාපසතුමාට අජිත දැන් ඔබ තථාගතයන් වහන්සේ ගැන සංඛාව සැකය නැති කරගත්තා දැන් ඔබ තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න අසන්න ඒ වෙලාවේ තම ගුරුවරයා කිව් කිස කුමක්ද කිසේ පැලීම කුමක්ද කියන ප්‍රශ්නය ඇහුවා මුද්ධං මුද්ධාදීපාතංච බාවරි පරිපුච්ඡති ස්වාමීනි අපේ ගුරුතුමා කිස ගැනත් කිසේ පැලීම ගැනත් අහනවා ස්වාමීනි දේශනා කරනසේක්වා अविद्या मुद्धाति जानाहि विद्या मुद्धाधिपातिनि सद्धा सति समाधिहि छंद विरियेन संयुता तापसय अविद्यावट तमाय हिस केला कियन्ने किसे पलीम कियन्ने चतुरार सत्य विद्याव पहल कर गनीम ඒ සඳහා ශ්‍රද්ධාව සතිය සමාධිය කුසල ඡන්දය නොපසුබස්නා වීරිය කියන මේ ගුණමිනි ඒකාන්තෙන් දරන්නට වෙනවා බුදුරජාණන් වහන්සේ මේ විදියට දේශනා කළාට පස්සේ අප්‍රමාණකට සතුටකටපත් වෙච්ච සියලුම තාපසවරු බුදුරජාණන් වහන්සේගේ සිරිපා මියුම් මුල වැටෙනවා ඒ අතර හිටපු නායක ශිෂ්‍යයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කාටත් ඇහෙන විදියට කේනස්සු නිමුතෝ ලෝකෝ කේනස්සු නප්පකාසති කිස්සා භිලේපනං බ්‍රෝසි කිංසු තස්ස මහභයං ස්වාමීනි මට දේශනා කරනසේක්වා මේ ලෝකේ ඉන්න අය කුමකින් වැහිලාද මේ ධර්මයෙන් ඈත් වෙලා ඉන්නේ කුමක් නිසාද මේ ලෝකේ ඉන්න නැත්තන්ට ඔය ධර්මය අවබෝධ නොවන්නේ ලහාටුවකින් තැවරිලා වගේ කුමකටද ඔවුන් ගිජු වෙලා ඉන්නේ ස්වාමීනි ලෝ සතුන්ට තියෙන මහා භය කුමක්ද බුදුරජාණන් වහන්සේ වදාරනවා ශ්‍රී මුඛ පద్මය විවර කරලා අවිද්‍යාය නිවතෝ ලෝකෝ විවිද්ධා පමාදාන පකාසති ධම්මාපි ලේපනං බ්‍රෝමි දුක්ඛමස්ස මහභයං අජිතය අජිතම අජිත නම් වූ තාපසතුමා අමතල වදාරනම තාපසය තපස්වීවරය මේ ලෝකෙ ඉන්න මිනිස්සු අවිද්‍යාවෙන්මයි වැහිලා ඉන්නේ මසුරුකම නිසා ප්‍රමාදයට පත් වෙලා ඉන්නව ඔවුන්ගේ ප්‍රඥාව මතු වෙන්නේ නැහැ තෘෂ්ණාව තමයි ඔවුන් බැඳිලා ඉන්න ලහටුව වෙන්නේ එනිසා ඔවුන් මේ ජාති ජරා ආදී මහා දුකකට නැමත නැමත වැටෙනවා කියලා
මේකම ගාථාවක් දේශනා කළාට පස්සේ පින්වතුනි අතිපූජනීය ස්වාමින් වහන්සේ සිත පහදවා ගන්න අජිත නම් වූ තාපසතුමා ඇතුළු දහසක් තාපසවරුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණා ක්ෂීණාස්ත්‍රව මහා රහතන් වහන්සේලා බවට පත් වුණා බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දෙක කරලා एहि एथ भिक्कवे चरत ब्रह्मचर्यं स्वाखातो धम्मो सम्मा दुःखस्स अंतक्रियाय केला वदारला एस्यलु देनाटम एहि भिक्षु पविद्ध लबा देनवा हरियम पुदुमाय दासय दाहक तापसवरुन्गिन दाहक तापसवरु सिवरु पात्र धारीव सतवस् पिरिच्च महा थेरुन् वहन्सेला वगे බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කළා. තාම 15,000ක් ඉන්නව තාපසවරු මගපල ලබලනේ. දෙවන තාපසතුමා නැගිටලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දේශනා කළා. තවත් 1000ක් රහතන් වහන්සේලා බවට පත් වුණා. මේ විදිහට 16,000ක් තාපසවරු කථාගතයන් වහන්සේගේ අභිනීල නෙතු සංගලෙන් ගලා ආ කරුණාධාරින් ආසිංචනය ලැබලා කල්ප ගණනක් හිත ඇතුලේ ලැබුම්ගෙන තිබුණ සියලුම කෙලස් බලමුළු සුණු විසුණු කරලා දාලා මහා රහතන් වහන්සේලා බවට පත් වෙලා ඒ බුදු සිරිපා පියුම් වන්දනා කළ බව සත්‍යයි ඒ ශ්‍රී නාමයට අප සියලු දෙනාගේම उत्तमांग नमस्कार वेवा साधु 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 ततो पासान के रम्मे पारायण समागमे अमतं पापई बुद्धो චුද්දස පාන කෝටියෝ සැබවින්ම පුදුමයි ඒ බුදු සිරිමෝ මණ්ඩලින් වදාළ මහා ධර්මය ධර්මයාගය කොච්චරද කියනවනම් පාසානක චෛත්‍යස්ථානේ 14 කෝටියක් මගපල නිවනින් සැනසුණා බුදුරජාණන් වහන්සේගේ ආනුභාවේ නේද මේ අනාගාමි වූ පිංගිය නම් වූ ඒ ස්වාමින් වහන්සේ අහසින් ගිහිල්ලා තමගේ ගුරුවරයාටත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ දේශනා කළා ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ රශ්මි ධාරාවක් නිකුත් කරලා බාවාරී තාපසතුමා ඇතුළු ඔහුගෙන් ඉගෙන ගන්නා 500ක් තරුණයන්ට හෙන්න ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා ඒ සියලුම ශිෂ්‍යයන් සෝවාන් ආරිය ශ්‍රාවකයන් බවට පත් වුණා තාපසතුමා අනාගාමී වුණා මේ මහා ධර්ම යාගය මේ මඩලේ මිහි මඩලේ සිද්ධ කළේ පරචිත්ත විඥානන ඥාන බලයේ තිබුණ අපේ බුදුරජාණන් වහන්සේ විසින් ඒ විතරක් නෙමෙයි ඒ තථාගතයන් වහන්සේ මිනිස් ලෝකේ ඉන්න මිනිසුන්ගේ සිත විතරක් නෙමෙයි දිව්‍ය ලෝකේ දෙවියන්ගේ භක්මයන්ගේ සිත විතරක් නෙමේ ත්‍රිසංගත සතුන්ගේ පවා චිත්තාචාරයන් දැනගෙනයි ත්‍රිසංගත සතුන්ට පවා පිහිට උනේ ඔසඹෑ නුවර වැඩ ඉන්න කාලේ ഘോഷිතාරාමේ වැඩ හිටපු කාලේ සංඝ දෙපිරිසක් අතර ඇති වුණා ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ දුර දිග ගියා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට වදාලා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවටත් ඒ ස්වාමින් වහන්සේලා සවන් දුන්නේ නැහැ තථාගතයන් වහන්සේ තීරණය කළා මම මේ සංඝ පිරිසගෙන් අයින් වෙලා හුදකලා වන අරණකට ගිහිල්ලා මේ වස් කාලේ ගත කරන්න ඕන පාරිලෙයක නම් වූ වනලැබට වැඩම කළා කවුරුවත් එක්කරගෙන ගියේ නැහැ ආනන්ද ස්වාමින් වහන්සේ නතර කරලයි වැඩම කළේ හරිම පුදුමයි භද්දසාල කියන පාරිලෙය වනලැබේ තිබ්බ සුවිශාල සල් ගසක් යට තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා මහා හස්තිරාජේ
බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ බලනවා කවුද මේ හස්තිරාජයාගේ හිස හිත මොකක් නිසාද මේ ඇවිල්ලා ඉන්නේ බලනකොට තථාගතයන් වහන්සේට දකින්ට ලැබෙනවා මේ හස්තිරාජයාගේ අදහස හස්තිරාජයා බලනවා අහෝ වනාරණේ මහා පුදුම එළියක් ශාන්තියක් ඇත්ලත් එක්ක ඉන්නකොට මට පුදුමාකාර වෙහසක් ඇතින්නියෝ ඇත් පැටව ඇවිල්ලා මගේ ශරීරයේ ස්පර්ශ වෙනවා මා කඩන අතු මට අනුභව කරන්න දෙන්නේ නැ මහා පීඩාවක් මීට වඩා හොඳයි හුදකලා වෙ ඉන්න එක බලන්න පුදුමයි නේද ඉරිසන් සතුන්ට පවා ඉදානම් සැබවින්ම ඒ හස්තිරාජයාට ඒ ඇතිවෙච්ච සිතවිල්ල වාසනාවකටමයි ඔබටත් මටත් ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක බලාගෙන වැඳ පුදා ගන්න පින් මහිමේ නැති වුණාට මොකද ඒ හස්තිරාජයාට ඒ පින තිබුණා හස්තිරාජයා අතකොල කඩාගෙන ඇවිල්ලා මහා සල්ගස වටේට අමදිනවා ඒ වගේම පළවැල හොයාගෙන ඇවිල්ලා ඒ පාත්‍රයට පූජා කරනවා පාසියෝරු කුම්බස්තලයේ තබාගෙන ගමට යනකොට පිණ්ඩපාතයට පිටුපස්සෙන් යනවා නැවත වතාවක් ඈතට පිණ්ඩපාත ගිහිල්ලා වඩිනකම් බලාගෙන ඉන්නවා වනමුව දොර බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය සිවුරු අරගෙන කුම්බස්තලයේ තබාගෙන නැවත වතාවක් වඩිනවා තුන් මාසයක්ම මේ විදියට මේ හස්තිරාජයා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා පරම සත්‍යයක් තථාගතයන් වහන්සේට මේ හස්තිරාජයා මේ විදියට උපස්ථාන කරමින් ආනන්ද ස්වාමින් වහන්සේගෙන් යම් උපස්ථානයක් ලැබෙනවද දෙවියන්ගේ උපකාරයෙන් බ්‍රහ්මයන්ගේ උපකාරයෙන් මේ හස්තිරාජයා ඒ සියලු උපස්ථාන කටයුතු සිද්ධ කරනවා හිත දිහා බලනවා හස්තිරාජයාගේ බුදුරජාණන් වහන්සේ හිතනවා මම මේ කලබල ඇති කරගත්ත සංඝ පිරිසෙන් වෙන් වෙලා හුදකලා වන අරණට වෙලා ඉන්නවා අහෝ මේ හස්තිරාජයා මට උපස්ථාන කරනවා මොහුගේ අදහස නම් බොහෝම ශාන්ත අදහසක් මමත් ඒකාන්තයෙන්ම හස්තිරාජයෙක් මේ පාරිලෙයියත් ඒකාන්තයෙන්ම හස්තිරාජයෙක් කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පద్මයෙන් උදානයක් පහළ වෙනවා ඒතං නාගස්ස නාගේන ඊසා දන්තස්ස හත්ථිනෝ සමේපි චිත්තං චිත්තේන යදේකෝ රමති වනේ බුදුරජාණන් වහන්සේගේ සතුට සෝමනස්සේ ප්‍රීතිය ඒ උදානයක් ලෙස ලෝ සතුන්ට ඇහෙනකොට දෙවියෝ බ්‍රහ්ම රාජවරු සාධුකාර දුන්නා ඒ විතරක් නෙමෙයි මල් වැහි වැටෙන්න සැලස්සුවා හස්තිරාජයාවත් හස්තිරාජයාගේ ඒ ශරීරයටත් මල් වැසි වැටෙන විදිහට හරිම පුදුමයි බුදුරජාණන් වහන්සේගේ කරුණාව බුදු බලය බුදුරජාණන් වහන්සේ පරසිද්දකෙමින් සියලු දෙනාටම පිහිට වෙමින් කරුණා බර දයාව අඩුවක් නැතුව ලෝකයට ප්‍රදානය කරමින් මහා මෙහෙවරක් සිද්ධ කරලයි මේ සංසාරෙන් සමුගත්තේ බුදුරජාණන් වහන්සේ එක දවසක් පූර්වාරාමයේ වැඩ ඉන්නකොට උපෝසථය පොහොය කර්මය සංඝයාගේ ස්වාමින් වහන්සේලාගේ උපෝසත දවස උපෝසතේ හේවත් ප්‍රාතිමෝක්ෂය උදෙසන්නට මහා සංඝ පිරිසක් රැස් වෙලා පළමු යාමේ ඉක්ම ගියා ආනන්ද ස්වාමින් වහන්සේ වදාරනවා ප්‍රකාශ කරනවා ස්වාමීනි පළමු යාමේ ඉක්මලා ගියා පොහොය කරනසේක්වා සංඝයාට පාමොක් උදෙසනසේක්වා තථාගතයන් වහන්සේ නිහඬයි රාත්‍රියේ මධ්‍යම යාමයත් ඉක්මලා ගියා ආරාධනා කළා තථාගතයන් වහන්සේ නිහඬයි
රාත්‍රිය අවසාන කාලේ ඉක්මිලා යන්නට ඔන්න මෙන්න තිබියදී ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා ස්වාමීනි සංඝ පිරිස රැස් වෙලා තුන්යම් රාත්‍රියක් ආර්ය තුෂ්ණිභූත භාවයෙන් වැඩ ඉන්නවා පාමොක් උදසනසේක්වා හඳ බැස යනවා ඉර උදා වෙන්න ළඟයි ඒ වෙලාවේ වදාරනවා ආනන්ද මේ පිරිසා පිරිසිදුයි ආනන්ද මේ පිරිසා පිරිසිදුයි අපිරිසිදු පිරිසක් මැද මම පාමොක් උදසන්නේ නැහැ මුගලන් මහරහතන් වහන්සේ බලනවා කාටද මේ කවුරු ගැනද මේ ප්‍රකාශ කරන්නේ මුගලන් ස්වාමින් වහන්සේගේ පරචිත්ත විඥානඥානෙන් බලනකොට පේනවා ඒ සංඝ පිරිස අතර එක ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා සීලය පිරිසිදු වෙලා මුගලන් මහරහතන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේට ප්‍රකාශ කරනවා ආයස්මතුනි බුදුරජාණන් වහන්සේ මහා ඥාන බලයෙන් ඔබ බැලුවා ඔබ දිහා බලන්නේ ඔබේ අපිරිසිදු ඇත්ත සීලය ගැන දැක්කා ඔබ දැන් නිහඬ වෙලා හිටියට වචනෙන් නොකීවාට බුදුරජාණන් වහන්සේට නම් සංගවන්න බෑ ඔබ ඉවත් වෙලා යන්න මේ පිරිසිදු පිරිස මැද ඉඳගෙන අපිරිසිදු කරන්න එපා ඒ වෙලාවේ මේ දුස්සීල භික්ෂුව නැගිටලා යන්නේ නෑ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අතින් අල්ලගෙන එළියට දාලා අගුළු දාලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි පාමොක් උදසනසේක්වා ඒ වෙලාවේ වදාරනවා මොග්ගල්ලාන අදින් පස්සේ මම පාමොක් උදසන්න සංඝ පිරිස වෙත වඩින්නේ නැ නුඹලාම පාමොක් උදසන්න අපිරිසිදු පිරිසක් මැද පාරිශුද්ධ චරණයකින් හෙබි තථාගතයන් වහන්සේ වඩිනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ අට්ඨාන මේතං අනමකාසෝ මොග්ගල්ලාන බුදුරජාණන් වහන්සේ මේ විදියට මේ මහා ඥාන බලය දරාගෙන පුදුමාකාර පුණ්‍ය මහිමයක් හිත ඇතුළෙනුත් ගත තුළෙනුත් ලෝකයට මූර්තිමත් කරලා බුදුරජාණන් වහන්සේගේ සරණ ලබන්න පෙරම් පුරාගෙන ආපු සියලු දෙනාටම මහා පුදුම සැනසෙල්ලක් ලබා දුන් බව සත්‍යයි පින්වතුනි අතිපූජනීය ස්වාමින් වහන්ස මේ ලෝකේ පහළ වෙච්ච නොයෙක් තීර්ථක ශාස්ත්‍රෝන් වහන්සේලා හරියට කූඩුවෙන් එළියට බහින දවසේම තමන්ගේ පැටවුන් අරගෙන අසුචියකට බලුකුණකට යන ඇදී යන ඉගිල යන අපුටන් වගේ තමන්ගේ ශ්‍රාවකයන් මුලින්ම අධර්මය නම් වූ අසුචි කුණපයට යොමු කරමින් ලෝකය මුලා කරනවා ඒ වුණාට අප සියලු දෙනාට මහා පුදුම සැනසෙල්ලක් මුලින්ම තමන්ගේ පැටව අරගෙන පියුම් විලකට පියාඹගෙන යන රාජහංසයෙක් වගේ මුල පටන්ම තමන්ගේ ශ්‍රාවකයන් සද්ධර්මයේ හසර කරවමින් හසර පෙන්වමින් බුදුරජාණන් වහන්සේ නමක් ඒ විදිහට ලෝ සතුන් හික්මවනකොට අපට සැනසිල්ල දයාව අනුකම්පාව ලබා දෙනකොට මොන තරම්නම් සතුටක් ඔබ හදවතේ ඇති කරගන්න ඕනද මේ දේවල් ඇහෙනකොට නැවත නැවත හිත නිමා ගන්න ශ්‍රද්ධාවෙන් පුරවා ගන්න රාත්‍රිය ටිකෙන් ටික ගෙවිලා යනවා මේ භූමියට පැමිණි ඔබ නෙවෙයි දැන් ඉන්නේ රූපය වෙනස් වෙලා නාම පරම්පරා වෙනස් වෙලා හේතුන් වෙනස් වෙලා අල ධර්මයන් වෙනස් වෙලා මිනි වලට ඔබ බොහෝම කිට්ටු වෙමින් මොහොතින් මොහොත කිට්ටු වෙමින් ඔබ අවසානයේට යන මොහොතයි ඔබට තව දින ගණනයි ඔබට තව තත්පර ගණනයි නිමේෂයයි මොහොතයයි සිත කෙලසුන්ගෙන් මුදවා ගන්න විනීවරණයට පත් කර ගන්න කෙලස් ධර්ම උපදින්න ඉඩ තියන්න එපා නිදිමත ඇති වෙන්න ඉඩ තියන්න එපා මේ මහා බුදු ගුණ කතාවත් සමග නතර වෙමින් පිටුපසින් ඇවිල්ලා සෑම වචනයකින්ම ගත හැකි ගත යුතු
ශ්‍රද්ධා ජනන ශක්තිය උපදවාගෙන මහා මෝහය සිඳ දමන්න ඔබට වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා බුදුරජාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා මහා මෝහ තමෝ නද්දේ ලෝකේ ලෝකන්ත දස්සිනා येन सद्धम् पज्जोतो जालितो जलितिद्धिना तस्स पादे नमस्सामि संबुद्धस्स सिरीमतो महामोहदुर नसालन्नट दहं दीपय දල්වමින් ලොව එකලෝකල සිරිපතුල් අභියස දිවිපුදා සිඹ වඳිමි සැමවිට අතිපූජනීය ස්වාමින් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරචිත්ත විජානන ඥාන බලයෙන් පිහිට පිලිසන්න ලැබූ පිරිස්ස අපමණ නිසා ඒ ගැන ප්‍රකාශ කිරීම මහා සාගරයකට පුංචිහා පැටියෙක් වැටුණාට පස්සේ ඇතිවන යම් වෙහෙසක් වේද අන්න ඒ වගේ අනන්තයේ ඥාන බලය අනුභවය එනිසා ඔබ සිහි කරන්න ඒ බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය නැවත නැවත කියන්නේ අනන්තයි නැවත නැවත හිතන්න අප්‍රමාණයි අනන්ත ප්‍රමාණ ගුණ බල දැරූ ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තොත් මොහොතකට නමුත් මහා පුදුමයියේ සැනසෙල්ල මහා පුදුමයියේ විපාකය දවසක මේ අති පූජනීය ස්වාමින් වහන්සේලා මේ පින්වත් සිල්මෑණිවරු මේ ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස සංසාර සාගරයෙන් සමුවරගෙන අතීතයේ දෙස බලනවා අතීත දෙස බලද්දි පේනවා ගෞතම නම් වූ ලෞතර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපි පැමිණි වුණා පිරිසිදු සීලයකට ගුණයකට පත් වෙනා සිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණසාගරයට සවන් දුන්නා ගුණසාගරයේ নিমগ্নව මුළු හිතින්ම මුළු ගතින්ම මුළු ජීවිතයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා කළා අහෝ ඒ ආනුභාවයේ නේද මේ මහා විමුක්තිය සලසා දෙන හේතුව බවට පත් උනේ කියලා ඔබ අනාගතයේ දවසක සිහි කරනවා ඒ වෙනකන් ඉවසගෙන පිළිවෙත් පුරන්න ඒ වෙනකන් දරා ගන්න මේ සියලු අභියෝගයන් ඒ වෙනකන් රැක ගන්න ඔබේ කය රැක ගන්න ඔබේ වචනය රැක ගන්න ඔබේ සිත රැක ගන්න ඔබේ ගුණය ඒ විදිහට ඔබ කරුණාවට දයාවට අනුකම්පාවට පෑදී ගිය හිතක් ඇතිව මේ ජීවිතේ කාලෙ ගත කරොත් නාම ධර්ම රූප ධර්ම හේතු ධර්ම ඵල ධර්ම කර්මය විපාකය මේ ජීවිතේ බැලූ බැල්මට නොපෙනෙන ඇතුළාන්තය දක්නා ඒ ඥානාක්ෂිය ඇති කර ගනිමින් ජීවිතේ විනිවිද දක්නා හරියට මහා ප්‍රඥාව වජ්‍රායුධයක් වගේ මුහත් කරගත්තොත් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ උතුම් බුදු සසුන තුළ ඔබේ අවසන් සුසුම් පොද ගිලිහෙන්න කලින් මම තථාගතයන් වහන්සේගේ සැබෑ සරණ ලැබුවා කියලා සතුටින් ජීවිතය අවසන් කරන්න. එනිසා මේක හුදු යාතිකාවක් නෙමෙයි, මේක හුදු යදිල්ලක් නෙමෙයි, මේ ප්‍රකාශයන් මේ දේශනාවන් ශ්‍රවණයන් මුලාවට ආවැඩීම් නෙමෙයි, නැති ගුණයක් ඔබට කියාදීමක් නෙමෙයි, තියන ගුණය අමුතුවෙන් වර්ණනා කිරීමක් නෙමෙයි මෙතන කරන්නේ. මා වගේ අල්පේ ශාක්‍ය අයෙකුට ඒ වගේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කියා දීම යනු
හරියට විහිළුවක් වගේ. ඒ වුණත් මේ කපේ යුග මෙහෙවර අතිපූජනීය මහා සංඝරත්නෙහි මෙහෙවර ලෝකෙ මිනිසුන්ට ආදරය කරන යමෙක් වේ නම් දෙවියන්ට බ්‍රහ්මරාජයන්ට ආදරය කරන යමෙක් වේ නම් අනුකම්පාව දයාව හිතයිෂී භාවය දක්වන්නෙක් වේ නම් ඔහු විසින් කළ යුත්තේම මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ පහළ වුණා ධර්මය දේශනා කළා සංඝරත්නයේ වැඩ ඉන්නවා තෙරුවන් සරණ යන්න පාපයෙන් මිදෙන්න දුරාචාරයෙන් මිදෙන්න මොහොතයි ජීවිතය පායන ඉරමඩල හවසට බැස යනවා වගේ නැති වේවි උදාවන හඳ මඩල බැස යනවා වගේ නැති වෙලා යාවි දහසකුත් එකක් රෝගයන්ගෙන් ඔබේ ශරීරයට පීඩා ලැබිලා ආපු ගමන හීනයක් වගේ කරන කියන දේවල් මොහොතකින් නැති වෙලා යනවා ඇසෙන් කනෙන් නාසයෙන් ලැබෙන සතුට සිහිනයකින් රසවත් ප්‍රණීත භෝජනයක් දිවගෑමක් වගේ අවදි වෙලා බලනකොට නැති වෙලා අහෝ පුදුම මායාවක මහා පුදුම දුකක මහා පීඩාවක කාසියට නෝට්ටුවට පොරබදිනවා මිනිසත්කම අමතක වෙලා ගුණය නැති වෙලා බලකාමයේ ඇති වෙලා ධනකාමයේ ඇති වෙලා අහෝ මෙවන් ලෝකයක ඔබට දෙන එකම සැනසෙල්ල ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ පමණයි එනිසා ඔබ සිහි කරන්න මේ කියන පරම සත්‍ය ශ්‍රද්ධාවන්ත පින්වතුනි අතිපූජනීය ස්වාමින් වහන්ස ගෑවුන ගෑවුන කෙනාට බෝ වෙන කුෂ්ඨ රෝග ඇති අය ඒ කුෂ්ඨ රෝග වසාගෙන වස්ත්‍ර පොරවාගෙන සඟවාගෙන ගම් වදිනවා වගේ ගත්ගත් අය කෙලසෙන සංක්‍රාන්ති කුෂ්ඨයක් වගේ මිසදිටු ඉගැන්වීම් ධර්මයේ නමින් වසාගෙන ලෝකයට ප්‍රකාශ කරන මිසදිටු ආගමික නායකවරුන්ට එකතු වූ පිරිස් පවා මේ ලෝකේ අපි සරණක් ලැබුවා කියලා සතුටු වෙනවා. එහෙත් ඔබත් මමත් හොඳට හිතන්න පදාලා වූ ස්වාසෝදාසක් ධර්මස්කන්ධෙහි එක එක ඉස්පිල්ලක් පාපිල්ලක් අකුරක් පවා නිවන් රසයෙන් රසවත් කරලා ඒක රස කරලා වදාරන සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ නමක් ලැබුවා කියලා මොහොතින් මොහොත සතුටු වන්නේ නැත්නම් ඔබේ ශ්‍රද්ධාව නැති වෙලා ඔබේ හිතේ තියෙන ඒ ගෞරවය නැති වෙලා බුදුරජාණන් වහන්සේ ගැන ඒක මහා පාඩුවක් ඒක මහා හානියක් එහෙම වෙන්න දෙන්න එපා. මේ මොහොතේ ඔබ ඒ බුදුරජාණන් වහන්සේත් සමගම ජීවත් වෙන්න අතීතේ රාත්‍රීන් ගත වුණා කාමයන් එක්ක නැහිලා නැහිලා විනාශ වෙලා ගියා ලාමක සතුටක් හොයාගෙන ගියා අදෝ බාවේ ඒ බුදු සිරි විඳගන්නනේ අද ඔබ ආවේ බුදු සිරි පා වඳින්නනේ අද ඔබ ආවේ සවන් පුරා සිත් සනසා බුදු ගුණ අසන්නනේ අද ඔබ ආවේ යුගයෙන් යුගයට අනුරාව දෙන සක්වලින් සක්වලට අනුරාව දෙන තථාගත සිංහනාදය අසන්නනේ එනිසා ඔබ සතුටු වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සාගරය ගැන සිත පහදවා ගනිමින්ම මේ බුද්ධානුස්සති භාවනාව සිද්ධ කරන්න ඔබට ශක්තිය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 45ක්ම දෙව්ලොවින් බඹලොවට බඹලොවින් දෙව්ලොවට මිනිස් ලොවින් දෙව්ලොවට මිනිස් ලොවින් නාග ලෝකයට වැඩම කරමින් මේක රාත්‍රී කාලය කියලා හිතන්නේ නැතුව දවල් කාලය කියලා හිතන්නේ නැතුව අනේ බොහෝම දුර ගමනක් කියලා හිතන්නේ නැතුව මෙයා හොරෙක් කියලා හිතන්නේ නැතුව මෙයා යක්ෂයෙක් කියලා හිතන්නේ නැතුව මෙයා කුලහීනයෙක් කියලා හිතන්නේ නැතුව මෙයා ඝෝර විෂයති නාගයෙක් කියලා හිතන්නේ නැතිව මෙයා මදයෙන් අන්ධ වූ හස්තිරාජයෙක් කියලා හිතන්නේ නැතිව මෙයා බ්‍රහ්මයෙක් කියලා විශේෂ සැලකිලි දක්වන්නේ නැතිව මෙයා චණ්ඩාලයෙක්නේ කියලා අවමන් කරන්නේ නැතිව
දේශනා කොට වදාළ සද්ධර්මයෙන් දක්වා වදාළ ඒ මහා 이르දි ප්‍රාතිහාරයෙන් ගැලවෙන්නට දුකෙන් මිදෙන්නට සුදුසු සත්වයන් ඇති තැනට වැඩම කරමින් හරියට උපමාවකින් කියනවා නම් ජලය ඇති ඇති තැන පෙනී යන චන්ද්‍රයාගේ සෙවනැල්ල වගේ මල් වර්ග දියේ පිපෙන පියුම් වර්ග ඇති ඇති තැනට හොය හොයා යන රාජහංසෙක් වගේ හැල්වි ඇති ඇති කෙතට හොය හොයා යන මත් හස්ති රාජෙක් වගේ වසන්ත කාලෙහි නාද නගන මහා කෝල් රාජෙක් වගේ මහා මේඝ නාදයට කේකාරාවේ නංවන රන් මොනරෙක් වගේ ඒ භාග්‍යවතුන් වහන්සේ හරීම පුදුමයි ගොදුරු බිම බලාගෙන පනින්ට පෙරාතුව සිංහනාද කරන සිව් දිසාව බලන කේසර සිංහ රාජෙක් වගේ ඒ ඒ තැනින් ඒ ඒ තැනට වඩිමින් වඩින වඩින තැන ධර්මයම දේශනා කරමින් මුළු ලෝකයම සනසලා පස්වාන් දහස් කාලයක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතු ශරීරයට පවා වන්දනා කරන අයට දිව්‍ය සම්පත නිර්වාණ සාන්තිය සාදා දෙමින් වැඩ ඉඳලා බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච දවසේ පිට දීපු ඒ මහා බෝධීන් වහන්සේගේ පරණ්ඩලා පවක් පතක් පවා නැත්තම් ඒ බෝධීන් වහන්සේගෙන් ගිලිහි වැටෙන කොළයක් පවා යන යන තැනට වඩින වඩින තැනට පුදන පුදන තැනට සම්පත් උදා කර දෙමින් විපත් දුරු කරමින් මුළු ලෝකයටම එකම ඇසක් වූ බව සත්‍යයි එකම පහනක් වූ බව සත්‍යයි එකම හදවතක් වූ බව සත්‍යයි එකම ඇදුරාණන් වූ බව සත්‍යයි එකම දිව්‍ය ඖෂධය වූ බව සත්‍යයි එකම කල්ප වෘක්ෂය වූ බව සත්‍යයි එකම චින්තා මාණික්ක වූයේ ඒ තථාගතයන් වහන්සේමයි එකම මහා නිධානය වූයේ ස්වාමීනි ඔබ වහන්සේ පමණයි එකම රක්ෂා ස්ථානය තානය ලේනය පටිසරණය වූයේ ඔබ වහන්සේමයි ඒ භාග්‍යවතුන් වහන්සේ දස බල ධර්මයන් දරාගෙන මේ මිහි මඩලේ හිරුසඳුසේම බබඩමින් වැඩ සිටි බව ඒකාන්තයෙන් සත්‍යයි ඒ ශ්‍රී නාමයට අප සියලු දෙනාගේම නමස්කාරයම වේවා වේවා සාධු 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 කල්ප ගණන් දුර සසරක ආවා විඳි දුක් කඳ මෙතෙකැයි නැත නිම්මා පිහිටක් පිලිසරණක් මම සෙව්වා සම්මා සම්බුදු සරණම පැතුවා නමස්කාර වේවා නිදුකානෙනි ජීවිතයම මම පූජා කරනෙමි සිරිපා සෙවනේ වැතිර වඳින්නෙමි භවගිමනේ සරතැස නිවෙනතුරු පඤ්ඤා විසුද්ධාය දයාය සම්මේ විමෝචිතායේන විනේය සත්තා තංචක්ඛෝ භූතං තිභවේකනාථං සම්බුද්ධ රාජං සිරසානමාමි අතිපූජනීය ස්වාමින් වහන්ස පින්වත් සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබත් මගෙත් බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ ශරීරය ඒ ධර්මකාය සම්පත්තිය ගැන ඔබට මම මේ වෙලාවේ
ප්‍රකාශ කරනවා. සතුටින් චිත්ත ප්‍රීතියෙන් අසන්න. දසකෝපනීමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි. යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ආසභං තානම් පටිජානාති. පරිසාසු සිහනාදං නදති. බ්‍රහ්මචක්කම් පවත්තේති. සාරිපුත්ත තථාගතයන් වහන්සේට මහා බල ධර්ම 10ක් තියෙනවා. ඒ මහා බල ධර්ම 10 දරාගෙනයි සාරිපුත්ත මම මේ ලෝකයේ කිසිවෙකුටත් ආපිට පෙරලන්න බැරි මේ මහා ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ. සාරිපුත්ත 10ක් වූ ඒ තථාගතයන් වහන්සේගේ මහා බල ධර්මයන් අතර පළවෙනි බලය තමයි ඉදසාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අඨානංච අඨානතෝ යථා භූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අඨානංච අඨානතෝ යථා භූතං පජානාති. ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති. යම් බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානම් පටිජානාති. පරිසාසු සිහනාදං නදති. බ්‍රහ්මචක්කම් පවත්තේති. සාරිපුත්තය තථාගතයන් වහන්සේගේ පළමු ඥාන බලය තමයි මේ මහා දස බල ඥානයන්ගෙන් පළමු ඥානය තමයි තථාගතයන් වහන්සේට පුළුවන් මේ ලෝකේ වෙන්න පුළුවන් දේවල් වෙන්න බැරි දේවල් හරියටම කියන්න. තථාගතයන් වහන්සේ වදාළොත් මේ දේ සිද්ධ වෙනවා කියලා ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ වදාළ යම් බණපදයක් වේ නම් ඒ බණපදය වෙනස් කරන්න, එසේ නොවේ කියන්න, ඒක වෙනත් විදිහකට සිද්ධ වුණේ කියන්න. මේ ලෝකේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට තබා අභිඥා පරප්‍රාප්ත ශ්‍රමණයෙකුට හෝ වේවා මාරයෙකුට හෝ වේවා අතීතයේද වර්තමානයේද අනාගතයේද කිසිවෙකුටත් වචනයක් කියන්න බෑ කටක් ඇරලා බුදුරජාණන් වහන්සේට විරුද්ධව. යම්පි සාරිපුත්ත සාරිපුත්‍රයන් වහන්ස බුදුරජාණන් වහන්සේ වදාරනවා යංච රත්තින් තථාගතෝ. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බුද්ධ රාජ්‍යට පත් වුණා නම් යම් රාත්‍රියක යම් අනුත්තර සම්බුද්ධ රාජ්‍යයක් අවසන් කරලා යම් රාත්‍රියක පිරිනිවන් වැඩියා නම් ඒ අතර කාලය තුළ භාසති යමක් වදාරයිද, ලපති නිද්දෙසති යමක් නිර්දේශ කරයිද, තන් තථේව හෝති. එය ඒ විදිහටමයි සිද්ධ වෙන්නේ. නෝ අඤ්ඤතා වෙනත් ආකාරයකින් නම් සිද්ධ වන්නේ නෑ කියලා සිංහනාද කරමින් වදාරනවා බුදුරජාණන් වහන්සේ. වදාරනවා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කිසිම දවසක කිසිම මොහොතක සංස්කාර ධර්මයන් නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්නේ නෑ. ඒක සිද්ධ වන්නේ නෑ. සක්කාය දිට්ඨිය නැති වුණාට පස්සේ සංස්කාර ධර්ම කිසිම දෙයක් නිත්‍ය සුභ ආත්ම වශයෙන් ගැනීමක් නෑ. ඒක සිද්ධ නොවෙන දෙයක් කියලා තථාගතයන් වහන්සේ සිංහනාද කරනවා. ඒ වගේම වදාරනවා තථාගතයන් වහන්සේ සෝවාන් නොවිච්ච කෙනෙක් සංස්කාර ධර්ම නිත්‍යයි සුභයි ආත්මයි මගේ කියලා ගන්නවා කියන දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ මේ ශාසනයෙහි සෝවාන් වූ
आर्य श्रावकेक वेनम ए आर्य श्रावकया मातरा जीविता वोरोपेय नेतंतान विज्यती पजानाति। किसीम दवसक तम मवगे जीवितय मे जीविते हो वेवा मतु ससर हत्वन आत्म भावे दक्वा सोवान आर्य श्रावके कुट यान्न पुलुवां अटवन भवय कटयान्निन ए अतर काले तुल मव हिमनत्तं आनंतर्य पाप कर्म लेस देशना करन मवगे जीविते नति किरीम प्यागे जीविते नति किरीम रहतन वहांसे लघातने किरीम एवगेम दुट्ठेन चित्तेन तथागतस्य लोहितं उपादेय नपुरुषितकिं तथागत श्री शरीरे लोहितले उत्पादने किरीम संघया बिंदीम विनत शास्त्रु वरे कुगे सरण सोया यम कियन मे देवल किसीदाक सिद्धवन्ने न केला भीत सिंहनाद करनवा ओब हितन्न एहेनम मे वगे शांत उपशांत पुद्गलयान लोकेट भी करान्ने कौद बुदुरजानन वहांसे मव मरीम कौद मे लोके अनुमत करान्ने पिया मरीम कौद मे लोके अनुमत करान्ने रहतन वहांसेला नसीम स्वामीन वहांसेला घातने किरीम मे लोके यम तन तरम किंवत नुवन तेन केने अनुमत करनवद अनुमत करान्ने ने हे नाम मे लोके एवं भयानक पाप कर्म पवा सिद्धवन्ने कागेंद मे धर्मे अवबोध कर नोगत पुहुदुन भूमिये इन्न थाम सक्काय दिट्टियन विचकिच्छावेन सीलब्बत परामासेन वहिला इन्न केनेकुगेन तमाय मे बंधु बलवत् पाप कर्म सिद्धवन्ने बुदुरजानन वहांसे मिहिपिटट दायाद करपु ए बुदुपुतुन हरिम पुदुमाई ए श्रावक श्राविकावरु हरिम पुदुमाई ओब विश्वासे करन्न विश्वासे तबन्न ए श्रावकयन पिलिबंदव कोच्चर नम आरक्षावक लोकेट लबेनवद कोच्चर नम विश्वासेकिन जीवत् वेन्न निदहस तथागतयन वहांसे लोकयट दायाद कलाद मुन्न तरन्नम शांतिदायक मुनि रजेक्द बुदुरजानन वहांसे कियान्ने अहो एवं पारिशुद्ध जीवितयकट चित पहादिन्ने नत्नम एक महा पुदुमा वासनावक मे बुद्ध भूमिये वड इंदगेन ए बुदुरजानन वहांसेगे सिरिपा अभियसट मलदो तक अरगेन सुदो सुदु बुदुरस धारिन आसिंचने लबंट यन्नहितेन्नि नत्नम अहो एका वासनावक केलस मड गोहरुवेन निदहस वेला नगी इंदला स्वामीनी ओय श्रीपाद पद्म अभियस मगे मे जीवितय मम पूजा करनम मटत ओय उतुम ब्रह्मचारी जीवितयट एन्न अवसर लबा देन्न कियला केनेकुट ब्रह्मचर्यावकट एन्न सित पहलवन्ने नत्नम या वासनावक बुदुरजानन वहांसे पहल वेच्च काले या वासनावंत मानसिक भावयन मनोभावयन ओबे हदवते अति नोवेवा ओबट समदाकम सैम देशकम ए बुदुरजानन वहांसे मेवी पेनेवा मेरेन वेलावे ओब असरण नोवेवा मे अहन महाबुदु गुणय राव प्रतिराव देमिन मरण मंचके दी ओबट सेवा मे नाम परंपरावे रूप परंपरावे अविच्छिन्न प्रवृत्तिय संसारयाय संसार गमन नति करन्न नम अविद्याप सिंददमंट वेनवा चतुरार्य सत्य अवबोध करन्न वेनवा बुदुरजानन वहांसेट सवन देन्न वेनवा आदरयेन आदृतव गौरवेन प्रणाम करमिन श्रद्धावेन सरण यामिन ए बुदुरजानन वहांसेगे सुरक्त वर पंसकुल महा चीवरय चीवरे हैपी हमागिन एन
තපෝ සුවඳින් සුවඳවත්තු ඒ බෝධ සුවඳ විඳ ගන්නට වෙනවා. එනිසා ඒ ශාන්තියෙන් සැනසිච්ච දෙවියන් සහිත ලෝකයා හැමදාකම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ බුදු ගුණ මේ මොහොතේ පවා සක්වලවල රාව දෙනවා. මගපලලාභී දෙවිවරු බ්‍රහ්මරාජවරුන්ට තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලනේ හැමදාකම ඒ සම්බුදුරජාණන් වහන්සේගේ බුදුවෙලියෙන් ඒ දිව්‍ය විමානේ කළු වෙලා බුදුවෙලියෙන් බ්‍රහ්ම විමාන එකතු වෙලා කළු වෙලා සුධර්මා දිව්‍ය සභාව එකතු වෙලා සුධර්මා දිව්‍ය සභාවේ කතා වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණමයි. සනං කුමාර බ්‍රහ්මරාජයා ලෝකෙට ප්‍රකාශ කරන්නේ බුදු ගුණමයි. සහම්පති බ්‍රහ්මරාජයා ලෝ සතුන්ට කියා දෙන්නේ බුදු ගුණමයි. බුදු ගුණයෙන් තොර සැනසෙල්ලක් නැහැ. බුදු වෙලියෙන් තොර ආලෝකයක් නැහැ. බුදු සුවඳින් තොර සුවඳක් නැහැ. අහෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියල්ල ඒ ආකාරයෙන්ම සිද්ධ වන නිසා සිද්ධ වෙන්නේ නැහැ කියපු දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ නොවෙන නිසා භක්මචරියාවට සීලයට ගුණයට දහමට දානයට සීලයට දසපුණ්‍යක්‍රියාවන්ට දෙව් බඹලොව අවසානේ නිවන්සුව ලැබෙනවා කියලා වදාර නිසා මේ උතුම් ප්‍රතිපදාව අප සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වේවා කියලා අදිෂ්ඨාන පිහිටුවා ගන්න. අට්ඨානමේතං අනවකාසෝයං ඒකිස්සා ලෝක ධාතුයා ද්වේ අරහන්තෝ සම්මා සම්බුද්ධා අපුම්බං අචරිමං උපජ්ජයෝ. ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා එක ලෝක ධාතුවක කිසිම කාලයක ලෝතුරා බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළවන්නේ නැහැ. එක ලෝක ධාතුවක නෙමෙයි, දස දහසක් සක්වල නෙමෙයි, කෝටි ලක්ෂයක් සක්වල නෙමෙයි, බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකම කාලයක පහළවන්නේ නැහැ. මේ සක්වලට මහී ගර්භයට බුදුරජාණන් වහන්සේලා දෙනමකගේ මහා ගුණ භාරය උසුලන්ට බෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ධානමේතං මේ කාරණය විද්‍යමාන වෙනවා. විජ්ජතීති මෙන්න මේ කාරණය විද්‍යමාන වෙනවා. කුමක්ද? එක ලෝක ධාතුවක ඒකෝ අරහං සම්මා සම්බුද්ධෝ උපජ්ජය. එක ලෝක ධාතුවක එක කාලයක කලාතුරකින් නමුත් එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න පුළුවන්, දෙනමක් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම එක ලෝක ධාතුවක චක්‍රවර්ති රජවරු දෙදෙනෙක් පහළවන්නේ නැහැ. පහළ වෙනවා නම් එකම චක්‍රවර්ති රජ කෙනෙක් තමයි පහළ වෙන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේ වදාරනවා අට්ඨානමේතං අනවකාසෝයං ඉත්ථි අරහං අස්ස සම්මා සම්බුද්ධෝ. මේ ලෝකේ ලෞතුරා බුදුවන්නේ පිරිමි කෙනෙක්මයි, කාන්තාවක් ලෞතුරා බුදුවන්නේ නැහැ. කාන්තාවකට පුළුවන් කාන්තා ජීවිතයෙන් නිදහස් වීම පිණිස අවශ්‍ය කරන භ්‍රමචරියාව මූලික කරගත් සීලය පුරුදු කරලා පිරිමි ආත්ම භාවයක් ලබාගෙන එබඳු ප්‍රණිධියකින් යුක්තව ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙනවා නම් පත්වෙන්න අපේ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ අතීත කාලයක ඒ විදිහට කාන්තා ආත්ම භාවයක් ලැබමින් ඉපදලා ඉඳලත් ඒ විදිහට මේ සසර ගමනේ ආපු හැටි සිහිපත් වෙනකොට ඒ කාරණය මොනතරම් සත්‍යක්ද කියලා වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අට්ඨානමේතං අනවකාසෝ යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තේ. මහණෙනි මේ ලෝකේ කාන්තාවක් චක්‍රවර්ති රජ වෙන්නේ නැහැ. අට්ඨානමේතං අනවකාසෝ යං ඉත්ථී සක්කත්තං කරේය. මේ ලෝකේ කාන්තාවක් කවදාකවත් සක්‍ර දේවේන්ද්‍රතුමා බවට පත්වන්නේ නැහැ. මාරත්තං කරේය, මාරයා බවට පත්වන්නේ නැහැ. එහෙනම් පිරිමි කෙනෙක්මයි
ඒ තත්ත්වයන්ට මේ ලෝකෙ පත්වන්නේ කියලා බුදු වැසින් බලමින් දේශනා කරන කාරණය පරම සත්‍යයක් ඒක එහෙම නෙවෙයි කියලා ලෝකෙ කාටවත් කියන්න බෑ ඒ වගේම වදාරනවා අට්ඨාන මේතං අනවකාසෝ යං කාය දුස්චරිතස්ස ඉද්ධෝ කන්තෝ මනාපෝ විපාකෝ නිබ්බත්තේය නේතං ඨානං විජ්ජති ඒ වගේම කාය දුස්චරිතයට ඉෂ්ඨකාන්ත විපාක ලැබෙනවා කියලා පව් වැඩ කළාට පස්සේ හොඳ විපාක ලැබෙනවා කියලා එහෙම දෙයක් ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ නරක වැඩ කළාට පස්සේ වචනය කය මනස වැරදි විදියට පුරුදු කරපු කෙනෙකුට සුගතියේ යන්න ලැබෙන්නේ නැහැ ඒක බුදුරජාණන් වහන්සේ දැකවදාරනවා ඒ වගේම මනස වචනය කය යහපත් ලෙස හසුරවපු කෙනෙකුට අවදාවත් දුගතියන්ට ලැබෙන්නේ නැහැ ඒක තථාගතයන් වහන්සේ දැකවදාරනවා ඒ වගේම සුගතියේ උපදින්නේ කාය සුචරිතයෙන් දුගතියේ උපදින්නේ කාය දුස්චරිතයෙන් සුගතියේ උපදින්නේ වචී මනෝ සුචරිතයෙන් දුගතියේ උපදින්නේ වචී මනෝ දුස්චරිතයෙන් නහි ධම්මෝ අධම්මෝ ච උභෝ සමවිපාකිනෝ අධම්මෝ නිරයං නේති ධම්මෝ නේති දුග්ගතින් බලන්න අභීත සිංහනාදය ලෙස අසන්න ඒ සිංහනාදය මහණෙනි දුගතියේ උපදින්නේම පෞරස් කරන අයයි සුගතියේ උපදින්නේම පින්දස් කරන අයයි භක්ම ලෝකෙට යන්නේ ධ්‍යාන වඩන අයයි නිවනින් සැනසෙන්නේ කෙලසුන් ප්‍රහාණය කරන අයයි මේ ප්‍රකාශය එදත් පරම සත්‍යයක් අදත් පරම සත්‍යයක් අනාගතයේත් පරම සත්‍යයක් මෙය වෙනස් කරන්න පුළුවන් කෙනෙක් මේ මිහි මඩලේ පහළ වෙන්නේ නැහැ කුමක් නිසාද මෙය සනාතන සත්‍යයක් නිසා මේ විදියට කුසලයෙහි අනුසස් දක්වලා බණ වදාරන සියලු ලෝකයා අතින් පූජා ලබන සියලු සත්වයන්ගේ සිතට දුක් නොවදින ලෙසට යොදාලු වජ්‍ර පාකාරයක් වගේ සීකල අයට සුව එළවන රාජ මාර්ගයක් වගේ මටම ස්වාමී වූ මටම අම්ම කෙනෙක් වූ මටම පියාණන් වහන්සේ වූ මටම අසහාය ගුරුවරයාණන් වූ මටම සරණ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මොහොතේ පටන් අමා මහ නිවන් දක්නා ජාති දක්වා මගේ සිතට කයට දුකක් ඇතිවෙන්ට නොදී අමා වෙහි ගල්වාගෙන බුදුරජාණන් වහන්සේ මේ විදියට දෙවියන් සහිත ලෝකය මහා ඥාන බලයෙන් දකිමින් මා ඇතුළු සවුසතුන් මේ මහා සසරින් ගලවන්නට ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ බව සත්‍යයි ඒ ඔබ අදහා ගන්න ශ්‍රද්ධාව පිහිටුවා ගන්න බුදුරජාණන් වහන්සේ මේ මහා ඥාන බලයෙන් තුන් ලෝකේම දකිනවා තුන් ලෝකේම දකිනවා අද කාලේ අපි බලන අපි දකින අපි හිතන අපට පෙනෙන දේවල් මායාවක් මිරිඟුවක් වගේ මුලාවක්මයි ඔබ හිතන්න මේ ලෝකයත් මම පෙන්වන දේවල් වලට ඔබ රැවටිලා මේ ලෝකයත් හඬගා කියන දේවල් වලට ඔබ රැවටිලා නර්තනයට හසු වෙලා ගායනයට හසු වෙලා විලාපයට හසු වෙලා අවලාදයට හසු වෙලා මුලාවට හසු වෙලා මේ මුළු ලෝකයම ඔබව මුලාවටපත් කරලා අවදාවත් නොලැබෙන සතුටක් පස්සේ හඹාගෙන යන විදියට ඔබේ සිත වෙනස් කරලා අහෝ මොන්නතරම් පාඩුවක්ද ඔබ බුදුරජාණන් වහන්සේගෙන් ඈත් කරන්න
මේ මහා ධර්ම මිහිරෙන් නැත් කරන්න සංඝ රත්නයෙන් නැහැත් කරන්න තුන් ලෝකේ මේ තියෙන මහා සැනසෙල්ලෙන් නොබෑත් කරන්න බොහෝ දෙනා සැදී පැහැදී කටයුතු කරනවා ඒත් ඔබට රැකවරණයක් තියෙනවා ඒ බුදු බලය ඉක්මවා යන්න මේ ලෝකේ කාටවත් බෑ දේශනා කළ ධර්මය අභියෝගයට ලක් කරන්න බෑ ඔබ හැමදාකම බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වෙන්න හැමදාකම වනාරණේ වැඩ ඉන්න පිදුරු කුටියේ වැඩ ඉන්න තන නිල්ලේ වනවදුලේ වැඩ ඉන්න ගමින් ගමට පින්ඩපාතේ වඩින ඒ ලස්සන බුදුරජාණන් වහන්සේ දිහා බලන්න බුද්ධ රශ්මි මාලාහත් පස නැගෙනවා දෙනෝ දාහක් දෙනා සාදු කියලා වඳිනවා රජවරු සිටවරු සත් මහල් ප්‍රාසාද වලින් බැහැලා සිරිපා ඉඹිනවා අහෝ මොනතරම් පුදුමයිද දෙවියෝ මල් වැසි වස්සනවා බ්‍රහ්ම රාජවරු සාදුකාර දෙනවා අහෝ මොනතරම් අවිතයක්ද ඈත වනාරණින් මතු වෙලා අහස් කුසට නැගිලා හංස රාජයෝ වගේ අහසින් ඇවිල්ලා දෙව්රම් විහාරයේ බණ මඩුවේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ සිරිපා සිඹිනව රහතන් වහන්සේලා ඈත වනාරණින් මතු වෙලා අහසින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳිනව භික්ෂුණීන් වහන්සේලා උපාසකවරු උපාසිකාවන්ට මහා සැනකෙළියක් බුද්ධෝත්පාදය බ්‍රහ්මස්වර මිහිර සෑම හදවතක්ම සනාතන සුවයෙන් පුරවාලනවා බුදුරජාණන් වහන්සේගේ සාමුක්ඛංසික ධර්මදේශනාව කන වැකුණ වැකුණ ඇසිල්ලෙහි ප්‍රඥා මහෝගය හද මඩලින් පැන නගිනවා තණ්හාව නැති වෙනවා කාමාසාව නැති වෙනවා රජකුමාරයා බුදුරජාණන් වහන්සේ හැරදාලා ආයි කවදාවත් රජමැදුරට යන්නේ නැහැ සිටු කුමාරයා නොයෙක් ආභරණ පැළඳගෙන අස්වරාජයා මත නැගිලා දෙව්රම් අරණට එනවා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා සිටු මැදුරා මතක වෙලා සිටු සැපයා මතක වෙලා දීපල ගැන අමතක වෙලා අනේ ස්වාමීනි මා පැවිදි කරන්න තථාගතයන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලබා ගන්නවා මැටි පාත්‍රය අතට ගන්නවා හුදෙකලාව සොය සොයා යනවා උදේන කොකුසාති වගේ මහා රජවරු රජමැදුර හැරදාලා එන හැටි බලන්න බුදුරජාණන් වහන්සේ දකිනවා රජසැපයා මතක වෙනවා බුදුරජාණන් වහන්සේ සරණ යනවා බණපදයක් ඇහෙනවා බණපදය අවබෝධ වෙනවා සක්කාය දිට්ඨිය නැති වෙනවා සීලබ්බත පරාමාස නැති වෙනවා විචිකිච්ඡාව නැති වෙනවා කාමරාගයන් නැති වෙනවා ද්වේෂය ව්‍යාපාදය නැති වෙනවා මාන දිට්ඨි උද්දච්ච අවිජ්ජා නැති වෙනවා මහා රහතන් වහන්සේ නමක් බිහි වෙනවා දැන් පුක්කුසාති රජතුමා මහරහතන් වහන්සේ නමක් අහෝ මොනතරම් පුදුමයක්ද මහා රජවරු මහා රහතන් වහන්සේලා බවට පත් වුණා මහා සිටුවරු මහා රහතන් වහන්සේලා බවට පත් වුණා රාජකුමාරිකාවෝ දෙවඟනුන් වගේ ලස්සන රහත් උත්තමාවියෝ බවට පත් වුණා සිටු කුමාරවරු දෙවිවරු වගේ ලස්සන මහරහතන් වහන්සේලා බවට පත් වෙලා කාගේද මේ අසිරිය කාගේද මේ ආනුභාවය ඇයි මෙච්චර කාලයක් ඔබට දැනුනේ නැද්ද මෙච්චර කාලයක් ඔය හදවතේ මේ හැඟීම ඇති වුණේ නැද්ද මෙච්චර කාලයක් ඔබේ නිවසට මේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියේ නැද්ද මෙච්චර කාලයක් ඔබේ දන් හැන්ද ඒ බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැද්ද ඒ සෑම මොහොතකම බුදුරජාණන් වහන්සේ වැඩියා හැබැයි ඔබට දන් දෙන්න අමතක වුණා ඒ හැම වෙලාවකම ඔබ සොයාගෙන බුදුරජාණන් වහන්සේ ඔබේ ගෙපැලට වැඩම කළා හැබැයි ඔබට මල් දෝතක් පූජා කරන්න අමතක වුණා
ඔබ කාමයන් හොයාගෙන යනවා ඔබ රූපය ආස්වාදය හොයාගෙන යනවා ඔබ නාඩගම් බලන්න යනවා බුදුරජාණන් වහන්සේ ආපසු වැඩම කළා ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කාත් එක්කවත් තරහ වෙන්නේ නැහැ දහස් වතාවක් හරි ඔබ සොයාගෙන වඩීවි ඔබේ හිතේ මහා ශ්‍රද්ධාව පිහිටුවා ගත්තොත් හෙට දවසේ වඩින බුදුරජාණන් වහන්සේට අමතක නොකර අනුභව කරන්න කලින් දානේ පූජා කරන්න හෙට දවසේ වඩින බුදුරජාණන් වහන්සේට අමතක නොකර සිරිපාපියුම් අභියස මල් දෝතක් පූජා කරන්න හෙට දවසේ ඔබේ පිපාසය සංසිඳවා ගන්නා පැන් වළඳන්න කලින් ඒ තථාගතයන් වහන්සේට පැන් පොදක් පූජා කරන්න අමතක කරන්න එපා ඒ බුදුරජාණන් වහන්සේ තුසිත ලොවින් මිනිස් පුරයට වැඩම කළේ ඔබ නිසානේ ඒ බුදුරජාණන් වහන්සේ අනන්ත සංසාරයේ අස්කලෝල දන් දුන්නේ මා නිසානේ ඒ බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ විඳපු තරමක් දුක් විඳේ ඔබ මා නිසානේ අපේ කෘතවේදීත්වය නැති වෙලා කළ ගුණ සැලකීම නැති වෙලා අහෝ මොනතරම් අගාධයකට වැටිලාද හෙට දවසේ තරඟයට දුවන්න එපා හෙට දවසේ කිසිදා සැබෑ නොවන සිහිනයන් පස්සේ දුවන්න එපා හෙට දවසේ කෙස් ටිකට ලොම් ටිකට නියපොතු වලට දත් වලට සමට මස් වැදැල්ලට රැවටෙන්න එපා හෙට දවසේ ලස්සන රූප ඔබට මේ ලෝකේ ඇත්තෝ පෙන්වාවි ඒවට රැවටෙන්න එපා මේ ලෝකේ ඇත්තෝ මායාවන් සත්‍යයක් ලෙසින් පෙන්වන්න වෙහෙස දරාවි ඔබ නෑ මුලා වෙන්නේ ඔබ නෑ රැවටෙන්නේ ඔබ නෑ ඒ මුලාවට ආවඩන්නේ කුමක් නිසාද ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් ඔබට බෑ මුලාව පස්සේ යන්න ඔබට බෑ ලෝකයට වෛර කරන්න ඔබට බෑ ලෝකයට ද්වේෂ කරන්න ඔබට බෑ මේ ලෝකේ කාගෙන්වත් පළිගන්න ඔබට බෑ මේ ලෝකේ එකට එක කරන්න ඔබට බෑ මේ ලෝකේ කුහකකම් කරන්න ඔබට බෑ මේ ලෝකේ අසත්පුරුෂයෙක් වෙන්න කුමක් නිසාද බුදුරජාණන් වහන්සේ සත්පුරුසයි සත්පුරුෂත්වයේ ප්‍රතිමූර්තිය තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්මදරයි ධර්මයේ ප්‍රතිමූර්තිය තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධයි ජීවිතාවබෝධයේ සජීවකරණය බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කාන්තෙන් නික්ලේසි නික්ලේසේ භවේ සටහන රන් අකුරෙන් ලියා තැබුවේ බුදුරජාණන් වහන්සේ එනිසා නික්ලේසි හදවතක් නෑ කිසි කෙනෙකුට වෛර කරන්නේ නික්ලේසි හදවතක වෛරය නැති නිසා නික්ලේසි හදවතක නෑ ලෝභය උපදින්නේ තණ්හාව නැති වූ නිසා නික්ලේසි හදවතක නෑ මාන්නය ඇති වෙන්නේ හැපීම් ගැටීම් ඇලීම් බැඳීම් උස්පහත්කම් ඒ හදවතට පේන්නේ නැති නිසා නික්ලේසි හදවතක නෑ වර්ගවාදය නෑ ජාති භේදය නෑ ගෝත්‍ර භේදය නෑ තමන්ගේකම් නෑ අනුන්ගේකම් නික්ලේසි හදවතක් ජන වර්ගයාට මිනිස් වර්ගයාට දේව වර්ගයාට භක්ම වර්ගයාට සක්වලට දසදහසක් කෝටි ලක්ෂයක් අනන්ත සියලු දෙනාට මෙකම ශාන්තිය ලබා දෙනවා එනිසා බුදු කරුණාවේ මහිමය අසිරිමත් බුදු වෙලී ආලෝකයේ පුදුම සහගතයි බුදු ගමනේ ඒ සතහන් අසිරිමත් සියල්ලම හඬගා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියන පණිවිඩයයි ඒ සියල්ල ඔබට හඬගා කියන්නේ ඔබ මේ සසරෙන් අත මිදෙන්න කියන පණිවිඩයයි ඒ සියල්ල ඔබට හඬගා කියන්නේ දැන් මෙතෙක් කාලයක් පාපයෙන් නැහැ වුණා හොඳටෝම ඇති දැන් පිරිසුදු වෙන්න සද්ධර්මයේ නිමල උල්පත මතු වෙලා සද්ධර්ම ගංගාව ගලාගෙන යනවා ඒ සද්ධර්ම ගංගාවේ කිඹුලන්නේ දැතිමුවරුන්නේ සුලිනේ එනිසා බය නැතුව සද්ධර්ම ගංගාවට බැසගෙන හිතේ හැටියට ගතේ දාහය වගේම සිතේ තියෙන කෙලස් මහා දාහය නිවා ගන්නයි මේ සුවද ආරාධනාව මේ මහා රාත්‍රී කාලය තුල
අතිපූජනීය මහා සංඝරත්නය වෙනුවෙන් අප සියලු දෙනා වෙනුවෙන් සිද්ධ කරනු ලබන්නේ. එනිසා ඔබට සදා සරණ බුදු සරණයි. ඔබට සදා සරණ දම් සරණයි. ඔබට සදා සරණ සංඝ සරණයි. දැන් ඔබේ හදවත හොඳටම නිමුණා. දැන් ඔබට බුදුරජාණන් වහන්සේ මෙවිලා පේනවා. දැන් ඔබට බුදුරජාණන් වහන්සේගේ මහා ධර්මයේ තියෙන ස්වකහාත භාවය පෙනෙනවා. මහා සංඝරත්නේ වටිනාකම පේනවා. අහෝ මේ කසාවත මේ ලෝකේ නොතිබෙන්ට මොන්න තරන්නම් පාඩුවක්ද? අද ඒ පාඩුව නැති වෙලා මේ සියල්ල ඔබේ පුණ්‍ය මහිමයටයි ලැබුණේ. ඔබ පින්වන්තයි. ලෝකේ ඔබට හඳගා කියයි ඔබ දුප්පත් කියලා. ලෝකේ ඔබට හඳගා කියයි ඔබ දරිද්‍රතාවෙන් යුක්තයි කියලා. ලෝකේ ඔබට නොඑක් විදියට ප්‍රකාශ කරාවි ඔබ දියුණු වෙලා නැහැ කියලා. ඔබ අභීතව ප්‍රකාශ කරන්න, මම දියුණු කෙනෙක්, මට ශ්‍රද්ධා ධනය තියෙනවා, මම ධනවත් කෙනෙක්, මට සීල ධනය තියෙනවා, මම පවට ලැජ්ජාවෙන් බයෙන් යුක්තව පවෙන් වලකිනවා, හිරිය ඔත්තප්පේ කියන මහා ධන සම්භාරය මට තියෙනවා, මට සුතය නම් වූ ධනය තියෙනවා. එනිසා මම දුප්පත් නෑ. මම ඉන්නේ අතුපැලක වහාලය පොල්ලතු. එනිසා ලෝකෙ මිනිසු මට කොයි විදියට මගේ ජීවිතේ කිරුවත්, මගේ ජීවිතේ මැන්නත්, මේ ලෝකෙ යම් ධනවතෙක් වේ නම් ඒ ධනවතුන් අතර මමත් ධනවතෙක් කියලා ඔබට දැන් ලෝකෙට හඬගා කියන්න පුළුවන්. ඔබට ලැබෙන්නේ කුසට එක වේලක් වෙන්න පුළුවන් දවසට. ඒ වුණත් ඔබ රස මසවුලු අනුභව කරන රාජ මැදුරුවර පෞකාර ජීවිත ගත කරන ඇත්තන්ට වඩා හරීම වාසනාවන්තයි. එනිසා ඔබ හෙට ලෝකෙට හඬගා කියන්න, මම මේ ලෝකෙ හරීම තෘප්තියෙන් ඉන්නේ, මම හරීම සතුටින් ඉන්නේ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ මගේ නිවසට වැඩම කළා. මා පූජා කරන දානය පිළිකුල් කරන්නේ නැතුව පිළිගත්තා. මා අනුභව කරන මගේ දුප්පත් දානය ඒ තථාගතයන් වහන්සේ පිළිගත්තා. එනිසා මම පොසත් කෙනෙක්. මම අඩු කුලයේ ඉපදුණත්, උසස් කුලයක ඉපදුණත්, ශාක්‍ය කුල තිලකායමාන වූ මේ ලෝකේ උසස්ම කුලයේ ඉපදිච්ච, ඒ වගේම ශාක්‍ය කුලයට තිලකයක් බඳු වූ ඒ බුදුරජාණන් වහන්සේ මගේ පැල්පතට වැඩම කළා. මම අසරණ නෑ, තනි වුණේ නෑ, මම මුලාවටපත් වෙලා නෑ. ආත්පසින් මට සැනසිල්ල, ආරක්ෂාව, සතුට, මිහිර, වින්දනය, ප්‍රීතිය, තෘප්තිය මේ සෑම දෙයක්ම දැන් ලැබිලා. කාමයන් මට එපා. කාම ධර්ම නින්දිතයි. කාමයන් හැමදාම දුකට ආවඩනවා. මෙච්චර කාලයක් ඔබේ දෑසින් ගැලූ කඳුළු කාමය නිසාමයි. හෙට දවසෙ කඳුලක් ආවොත් කාමය නිසාමයි. හැබැයි මේ රාත්‍රියේ ඔය දෑසින් ගලාගෙන යම් කඳුලක් වේ නම් ඒ බුදුරජාණන් වහන්සේ නිසාමයි. ඒ කඳුලින් ඔබේ හද මඩල, පපු මඩල සිසිල් වෙනවා. ඒ කඳුලින් ඔබේ නෙතුවග සිසිල් වෙනවා. බුදුරජාණන් වහන්සේ අහෝ මොන තරම් සැනසෙල්ලක් ලබා දුන්නද? ඒ සතුටට, ඒ ජීවයට, ඒ තෘප්තියට, ඒ මිහිරට, ඒ සම්බුද්ධ මහා බලයට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා කියලා ඔබ සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සාගරය සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ දඹදිව තලයට උතුරින් තියෙනවා උතුරු කුරු කියලා දිවයිනක්. මහණෙනි, මම ඒ උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වඩිනවා. ඒ උතුරු කුරු දිවයින මිනිස්සු ඉන්න දිවයිනක්. උතුරු කුරු දිවයිනේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 1000ක කාලයක් තියෙනවා. ඒ ඇත්ත හොඳට අන්සිල් ආරක්ෂා කරනවා. පන්සිල් රැකලා උතුරු කුරු දිවයිනේ ඉන්න ඇත්තෝ මරණින් මත්තේ සුගතියට යනවා. මමායනයක් නෑ උතුරු කුරු දිවයිනේ මිනිසුන්ගේ. ඒ මිනිස්සු බොහෝම ධර්මානුකූලව ජීවත් වෙනවා. සැප සම්පත් බොහෝම ලැබිලා තියෙනවා. උතුරු කුරු දිවයින
මේ ඔබට මේ මට මේ ඇසින් පේන්නේ නැහැ. ඒ වුණත් තථාගතයන් වහන්සේගේ මහා ඥාන බලයට උතුරු කුරු දිවයින පේනවා. විය හැකි දේ විය හැකි ආකාරයෙන්ම වදාරන බුදුරජාණන් වහන්සේ උතුරු කුරු දිවයිනේ අසිරිය මිනිසුන්ට කියාපාමින්, ඔබ විතරක් නෙවෙයි මනුස්ස ලෝකෙ පහළ වෙලා ඉන්නේ. පූර්වි දේහය අපරගොයානය මිනිසුන් ඉන්න දිවයින් මෙව්වා දැක්කේ කවුද? මේ අන්ධ භූත ගමන තුල මෙව්වා පේන්නේ නැහැ. එනිසා මේ අවිද්‍යාව දවසින් දවස වඩන ලෝකයට පුණ්‍ය ඵල පේන්නේ නැහැ. එනිසා ඔබ රැවටෙන්න එපා. එහෙම තැන් මේ මිහි මඬලේ තියෙනවා. තථාගතයන් වහන්සේමයි ඒ සියල්ල දන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා, තීහි භික්කවේ ථානේහි උත්තර කුරුකා මනුස්සා දේවේ ච තාවතින්සේ අධිගන්හන්ති ජම්බු දීපිකේ ච මනුස්සේ කතමේ හිතේහි. මහණෙනි, කරුණු තුනකින් උතුරු කුරු දිවයින් නැසි මිනිස්සු තවසිසා වැසි දෙවියන්ටත් දඹදිව වැසි මිනිසුන්ටත් වඩා ආනුභාවයෙන් බබලෙනවා. ඔවුන්ගේ පරිග්‍රහයක් නෑ. මගේ කියලා දේවල් ඉල්ලන්නේ නෑ. අවුරුදු දාහක්ම ජීවත් වෙනවා. කාන්තාවන් අවුරුදු දහසයක රූපයක් ඇතිවයි මරණ මොහොත දක්වාම ජීවත් වෙන්නේ. පිරිමි පක්ෂයේ අය උතුරු කුරු දිවයිනේ ඉන්න වයස්සට ගිහිල්ලා නාකි වෙලා කෙස්සි දෙන්නේ නෑ. අවුරුදු 25ක තරුණයන් ලෙස තමයි ජීවත් වෙලා අවුරුදු 1000කින් පස්සේ සුගතියට යන්නේ. මහණෙනි, මම මේක දේශනා කරන්නේ දැකලාමයි. තීහි මෙක්කවේ ඨානේහි, මහණෙනි, කරුණු තුනකින් තවතිසා වැසි දෙවියෝ උතුරු කුරු දිවයිනේ ඉන්න මිනිසුන්ටත් වඩා දඹදිව් වැසි මිනිසුන්ටත් වඩා කරුණුවලින් බබලෙනවා. මොනවද ඒ කරුණු? දිබ්බේන ආයුනා, දිබ්බේන වන්නේන, දිබ්බේන සුඛේන. දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සුවයෙන් ඔවුන් බබලෙනවා. මහණෙනි, කරුණ තුනකින් මේ දඹදිව් වාසී මිනිසුන් තවතිසා වැසි දෙවියන්ටත් වඩා උතුරු කුරු වැසි මිනිසුන්ටත් වඩා ආනුභාවයෙන් යුක්තයි. කුමක්ද ඒ ආනුභාවය? ඔවුන් බොහෝම සූරයි, සතිමන්තෝ, හොඳට සතිය පුරුදු කරන්න දක්ෂයි. ඉද භ්‍රක්‍මචරිය වාසෝ, භ්‍රක්‍මචරියාවටත් බොහෝම දක්ෂයි. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ගැන දකින හැටි, විය හැකි දේ විය නොහැකි දේ ඒ ආකාරයෙන්ම දැකවදාළ තථාගත දසබලධාරී බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඔබේ මගේ හෙට දවසේ ඉරණම විසඳෙන හැටි. මේ ඉරණම එදා මීට ශතවර්ෂ 26කට 25කට එහා පැත්තේ දේශනා කළේ යම්සේද අද වෙනකන් ඒ විදිහටම සිද්ධ වුණා. හෙට දවසේ ඒ විදිහටමයි සිද්ධ වෙන්නේ. එනිසා කිසිම කෙනෙක් මේ ආඥා චක්‍රයට පිටුපාලා වැසිකිලි වලකට යන්න සෝදානම් වෙන්න එපා. මේ ආඥා චක්‍රයට පිටුපාලා ප්‍රේත ලෝකෙට යන්න හදන්න එපා. මේ ආඥා චක්‍රයට පිටුපාලා නිරයේ උපදින්න හදන්න එපා. භවිස්සති භික්කවේ සෝ සමයෝ, මහණෙනි, අනාගතයේ මේ ලෝකෙට කාලයක් එනවා. යං ඉමේසං මනුස්සානං දසවස්සායුකා පුත්තා භවිස්සන්ති. අනාගතයේ මහණෙනි, මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 10 දක්වාම අඩු වෙනවා. පංචවස්සිකා කුමාරිකා අලම්පතෙය්‍යා භවිස්සන්ති. අවුරුදු 5ක ගෑනු දරුවෝ විවාහ වෙනවා. ඔවුන්ට දරුවන් ලැබෙනවා. ඒ කාලේ මිනිස්සුන්ට රස දැනෙන්නේ නැහැ. ගිතෙල් රසය, වෙඬරු රසය, තල තෙල් වල, උක්හකුරු වල, ලුණු වල රසය, මේ ඔක්කොම අතුරුදන් වෙලා යනවා. දස කුසල කම්මපතා සම්මේන සම්බං අන්තරධායිස්සන්ති. සියලු දස කුසල කර්මපතයන් නැත්තට නැති වෙලා යනවා. මහණෙනි, දස කුසලයන් ගැන කවර කතාද? කුසලයේ කියන වචනයවත් මේ ලෝකෙට ඇහෙන්නේ නැහැ. මහණෙනි, අනාගතයේ මේ ලෝකෙ මිනිස්සු ගරු කරන්නේ අම්මට සලකන්නේ නැති අයටයි. අමත්තෙය්‍යා, අපෙත්තෙය්‍යා, අසාමඤ්ඤා, අබ්‍රහ්මඤ්ඤා,
न कुले जेठ पचायिनो ते पूज्याच भविष्यन्ति पाशंसाच महानेने अनागतये मे लोकेट उपदिन मिनिस्सु मवट सलकीम हैल्लु कोट सलकनवा पिंवत अद ए दे सिद्ध वेला नेद्द तात्तट सलकीम हैल्लु कोट सलकनवा अद ए दे सिद्ध वेला नेद्द गुरु देगुरुंट वेंदीम पिंदीम हैल्लु कोट सलकनवा अद ए दे सिद्ध वेला नेद्द अहो मे लोकेट मुकक्द मे वेन्ने बुदुरजानन वहन्सेट पिटुपाला बुद्ध गुणे आमतक करला बुद्ध गुणे आमतक करपु महा पाडुव ए महा वासनाव नेद हेट दवसे मे लोकेट सिद्ध वेन्ने बुदुरजानन वहन्से वदारेनवा महानेनि अनागतये मे मगे अम्मा मे मगे तात्ता मे अय्या मे मल्ली मे नगनिय मे सोयुरिय मे गुरुवरयागे भार्याव केला किसीम भेदयक मे लोके मिनिसु सलकन्ने केनवा अहो कोहेद मे मिनिस्सु यन्ने ओब हितला बलन्न बुदुरजानन वहन्से वदाल दे अनागते दवसक सिद्ध वेनवा मे मिनिसु लोकय इक्कम लेविलक् बवट पत् वेनवा तिब्बं वधक चित्तं मातुपि पुत्तम्मि पुत्तस्सपि मातरि पितुपि पुत्तम्मि पुत्तस्सच पितरि बुदुरजानन वहन्से वदारेनवा दरुवट ऐति वेनवा अम्मा मरन्न ओने किला सितवेल्लक् තාත්තට ඇති වෙනවා දරුව මරන්න ඕනි කියලා සිතෙවිල්ලක් අනාගතයේ දවසක සිනු දෙනාම අතට ආයුධ ගන්න කාලයක් එනවා ඔවුන් ඔවුන් යන කොටා ගන්නවා ඔවුන් ඔවුන් මරා ගන්නවා ගතින් ගලන තදුරු හිරයෙන් මේ මහා පොළව තෙත් වෙලා ගිහිල්ලා මිනිස් වර්ගයාගේ අවසාන ඉරණම විසඳෙන හැටි බුදුරජාණන් වහන්සේ දාදක වදාලා ඔබ මේ දේවල් ඇහෙද්දි හොඳට ප්‍රවේශම් වෙන්න ඕන හෙට දවසේ ඒ වගේ ඉරණමක් ඔබට තියෙනවා වෛරයට වෛරය නෙමෙයි වෛරයට මෛත්‍රියයි සංසිඳන ධර්මයේ වෙන්නේ ඒ වගේම රාගයට රාගය නෙමෙයි විරාගයයි සංසිඳන ධර්මයේ වෙන්නේ එනිසා ඔබ මෛත්‍රියෙන් ඔබ විරාගයෙන් ඔබ කරුණාවෙන් ඉන්න තාක් ඔබට මේ සම්බුදු සැනසෙල්ල නැතිවන්නේ නැ බුදුරජාණන් වහන්සේ වදාරනවා අනාගතේ මහණෙනි තේ අඤ්ඤ මඤ්ඤම්මි මිග සංඤම් පටිලබිස්සන්ති තේසං තින්හානි සද්ධානි හත්තේසු පාතු භවಂತಿ මහණෙනි අනාගතේ මේ ලෝකේ මිනිසුන්ගේ අත්වලට කැමැති කැමැති වෙලාවේ ආයුධ ලැබෙනවා කියනවා ඔවුන් ඔවුන් එවගෙන් එන කොටාගෙන මිය යනවා කියනවා ඒස මිගෝති අඤ්ඤමඤ්ඤං ජීවිතාවෝරෝපෙස්සන්ති මෙන්න මුෙක් මෙන්න තිරසං සතෙක් කියලා ඔවුන් ඔවුන් ඝාතනය කරගෙන අනාගතයේ මේ ලෝකේ මිනිස්සු සමූල ඝාතනය වෙන තත්වයට පත්වන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි අකුසලය නිසාමයි පාපය නිසාමයි කාමය නිසාමයි මහණෙනි මේ මිනිස්සු ওই විදිහට පිරිහිලා ඉන් අනතුරුව මහණෙනි නැවත වතාවක් මේ පරමායුෂ ටිකෙන් ටික වැඩිලා අවුරුදු අසංඛ්‍ය දක්වාම මිනිස්සුන්ට ආයු සංස්කාර ලැබෙනවා මහණෙනි එහෙම වන්නේ කුමක් නිසාද මහණෙනි එහෙම වන්නේ ධර්මය නිසාමයි දානීය නිසාමයි පංචශීලය රැකීම හින්දාමයි කරුණා මෛත්‍රී ගුණ නිසාමයි මහණෙනි ආයුෂේ වැඩෙන්නේ වර්ණේ වැඩෙන්නේ සැපේ වැඩෙන්නේ බලය වැඩෙන්නේ ප්‍රඥාව වැඩෙන්නේ මහණෙනි මේ කියන දේ පරම සත්‍යයක් අදහා ගන්න අවුරුදු අසංඛ්‍ය දක්වා මිනිස්සුන්ගේ ආයු සංස්කාර වැඩිලා නැවත පිරිහි එනකොට පරමායුෂ අවුරුදු 80000ක් තියෙන සමයක් මේ ලෝකෙට එනවා මේ මහා භද්‍ර කල්පය තුලදීම මේ මහා භද්‍ර කල්පය තුලදීමයි මේ දේ සිද්ධවන්නේ අන්න ඒ කාලේ මහණෙනි මේ ලෝකෙට පහළ වෙනවා සංඝ නම් වූ චක්‍රවර්ති රජතුමා මහණෙනි ඒ කාලේ මේ දඹදිව බොහෝම දියුණු රාජධානියක් වෙනවා කුක්කුට සමපාතිකා ගාම නිගම ජනපද රාජධානියෝ
හරියට කුකුලෙකුට වහලෙන් වහලෙට කෙළවරක ඉඳන් කෙළවරකට යන්න පුළුවන් පමණින් ජනපද නිවාස ඉදි වෙනවා. මහණෙනි, ඒ කාලේ දඹදිව බොහෝ මිනිස්සු උපදිනවා. ඒ තරහි අවීචි මඤ්ඤේ භූතෝ භවිස්සති මනුස්සේහි. අද කාලේ මහණෙනි, අවීචි මහා නිරයේ ඉන්නේ යම්සේද සත්වයන්, අන්න ඒ වගේ සත්වයන් දඹදිව ඒ කාලේ උපදිනවා. මහණෙනි, ඒ කාලේ තමයි මේ ලෝකේට අරහං වූ සම්මා සම්බුද්ධ වූ විජ්ජාචරණ සම්පන්න සුගත වූ ඒ අනන්ත බුදු ගුණ දරන ලෞතර මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළවන්නේ. මහණෙනි, ඒ කාලේ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙලා සයථාපහං ඒතරයි ලෝකේ උප්පන්නෝ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ. අද මම මේ ලෝකයට පහළ වෙලා දෙවියන් සහිත ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ යම්සේද, අන්න ඒ වගේ මහණෙනි මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරනවා. මහණෙනි, ඒ ධර්මයේ අසන දහස් දස දහස් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් දෙනා දෙව් මිනිස් ලොව බඹලොව මඟඵල නිවනින් සැනසෙනවා. මහණෙනි, ඒ බුදුරජාණන් වහන්සේ ලක්ෂ ගණන් භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ දඹදිව තලයේ වැඩම කරනවා. මහණෙනි, අද කාලේ මම සිය ගණන් රහතන් වහන්සේලා පිරිවරාගෙන ගමින් ගමට වඩිනවා වගේ. බලන්න, අතිපූජනීය ස්වාමින් වහන්සේ මහා සංඝරත්නයේ ලෙස අපට මේ ප්‍රකාශයන් මොනතරම් සතුටකට හේතුවක්ද. බුදුරජාණන් වහන්සේ අතීතය දැක වදාලා වර්තමානය අනාගතය ඔබ ගැන මා ගැන ඔවුන් ගැන ඒ අය ගැන දෙවියෝ බ්‍රහ්මයෝ ගැන සියල්ලෝ ගැනම දැක වදාරලයි මේ මහා ඥාන බලයෙන් ප්‍රතිඥා දෙන්නේ. ඒ කාන්තයෙන් මෙය සිද්ධ වෙනවා, මෙය සිද්ධ වෙන්නේ නෑ කියලා මට මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ සාක්‍ය දනව්වට පිණ්ඩපාතේ වැඩම කරපු දවසක් බුදුරජාණන් වහන්සේ වඩිනකොට සුප්ප බුද්ධ නම් වූ සාක්‍ය රජතුමාට ආරංචි වෙනවා. ඒ සාක්‍ය රජතුමාට හිතේ අදහසක් ඇති වෙනවා, මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මගේ දුව විවාහ කරගත්ත ගිහි කාලේ, ඒ වගේම පැවිදි වෙලා මගේ පුතා පැවිදි කරගත්ත, මේ දෙන්නටම අසාධාරණයක් කළා කියලා ඔහු තථාගතයන් වහන්සේ ගැන වෛරයක් හිතේ ඇති කරගෙන, බලන්න මේ යශෝධරාවගේ පියතුමාට වෙච්ච දේ පුදුමයි. ඔබටත් මටත් මේ සසර ගමන හෙට දවසේ වරදින්න පුළුවන්. මේ ධර්මානුශාසනාව සම්බන්ධ කරගන්න බැරි වුණොත් ජීවිතේට නිවැරදි ආකාරයෙන් හිතන්න. බුදුරජාණන් වහන්සේ වඩිනකොට මාර්ගය ආවරණය කරලා හොඳටම සුරාපානය කරලා තථාගතයන් වහන්සේ වදාරනවා, මා පිණ්ඩපාතේ වඩින ගමන අවුරාලමින් ඔබ බොහෝ පින්තස් පෞරස් කරගන්න එපා, මේක මහා පාපයක්, එනිසා මේ ගමන වඩින්න ඉඩ දෙන්න. තුන් වතාවක් ඉඩ දුන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ආපසු හැරිලා වඩිනවා. එවැගේම තථාගතයන් වහන්සේ වදාරනවා, සුපබුද්ධ මහා පවක් රැස් කරගත්තා, ඒ පවේ විපාකය තව දින 7කින් ලැබෙනවා. තව දින 7කින් ඒ සුපබුද්ධ රජතුමා මහා පොළොව පලාගෙන නිරයට යනවා කියලා සිංහනාදයක් සිද්ධ කරලා වඩිනකොට මේ කතාව රජතුමාට ආරංචි වුණා. ඔහු හිතනවා ශ්‍රමණ ගෞතමයන්ට මුසාවාදයෙන් නිඳා කරන්නට ඕන, ඒ ප්‍රකාශය ඒ සිංහනාදය එහෙම නෙමෙයි කියලා කියන්නට ඕනේ කියලා හිතාගෙන සත්මහල් ප්‍රාසාදයකට නැගලා කෑම බීම හත් දවසකට සියල්ල රැස් කරලා දොරාගුළු වහලා හත්වන දවස වෙනකන්
රාජ සුකුමාල ජීවිතය ගත කරනවා. හත්වන දවසේ තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා ආවරණය කරපු මග අවුරපු වෙලාව එනකොට රජතුමාට ඇහෙනවා තමන්ගේ මංගල හස්ති රාජයා අශ්ව රාජයා නාද කරනවා. මංගල අශ්ව රාජයා නාද කරන අවස්ථාවේ මේ රජතුමා ළඟට ගියොත් පමණයි ඔහු සංසිඳෙන්නේ. මොහුට ඒ හඬ ඇහෙනකොට අපායෙන් ඇහෙන හඬක්සේ සියලු දොරගුළු විවර වුණා. සියලු මල්ලව යුද්ධකාරයන් නැත්තම් යෝධයන් සියලු දෙනාම රජතුමාගේ බෙල්ලෙන් අල්ලගෙන පහළටම තලු කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සිංහනාදය සනාථ කරමින් ඒ සත්මහල් ප්‍රාසාදයට පිවිසෙන ද්වාරය ළඟ සුප්පබුද්ධ රජතුමා පොළව පලාගෙන නිරයට ගියා. මේ මොහොතේ සුප්පබුද්ධ රජතුමා ඉන්නේ අවීචි මහා නිරයේ. ඔහු ශාක්‍ය වංශයේ ඉපදුනා. යශෝධරාව වගේ දූ කුමාරිකාවක් ලැබුවා. බලන්න වෙච්ච විනාශය. එනිසා අපට මොන තරම්නම් අවදානමක් තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ මේ අභේත ප්‍රකාශය කිසිදාක වෙනස් වෙන්නේ නැහැ. ඒ ඨානාඨාන කෞසල්‍ය පිහිටලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. න අන්තලික්ඛේ න සමුද්ද මධ්‍යේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේශෝ යත්තත්ථිතං නප්පසහෙය්‍ය මච්චෝ. මේ අහසේ මහා සමුද්‍රයේ පර්වත විවරවලට පිවිසිලා මම පාපයෙන් බේරෙනවා කියලා රැකෙන්න තැනක් පොළවේ අහසේ කිසිම තැනක සාගරයේ හෝ වේවා මම දකින්නේ නැහැ. එනිසා පව් සිද්ධ කරන්න එපා කියලා ඒ බුදුරජාණන් වහන්සේ අභීත සිංහනාද කරමින් ඔබට මට අනුශාසනා කළ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට අප සියලු දෙනාම නමස්කාර කරමු. උත්තමං වන්දනීයානං වන්දාමි රතනත්තයං සම්බ ධම්මේ තින්න මෝහං සම්බුද්ධං දීපදුත්තමං සාධු සාධු සාධු. පිංතුනි, බුදුරජාණන් වහන්සේගේ දෙවන මහා ඥාන බලය තමයි සිංහනාදය තමයි පුනච පරං සාරිපුත්ත අතාගතෝ අතීතනාගත අච්චුප්පන්නානං කම්ම සමාදානානං ධානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ අතීතනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං ධානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති. මහණෙනි, මම දෙවියන් සහිත ලෝකයේ ඉදිරිය අභීතව ප්‍රකාශ කරනවා. කුමක්ද ප්‍රකාශ කරන්නේ, දේශනා කරන්නේ? මම දන්නවා මහණෙනි, මේ මිනිසුන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ කර්ම විපාක ගැන. කර්මය විපාකයේ පිණිස මෝරා පැසවා එන දවසට ලෝකේ කාටවත් බේරෙන්න බෑ. කර්ම ප්‍රත්‍යය විපාක ප්‍රත්‍යය ලෙස අවබෝධ කොට වදාලේ මේ මහා ඥානය. එනිසාමයි දේශනා කරන්නේ, එනිසානම් එනිසාමයි බ්‍රහ්මනාද පවත්වන්නේ. මේ ඥාන බලයේ පිහිටලයි මම මේ ධර්මය දේශනා කරන්නේ කියලා සියලු සත්වයන්ගේ කර්ම විෂය දැනගන්නා මේ මහා ඥාන බලයේ හිමිවන්නේ ඒ තථාගතයන් වහන්සේට පමණයි. මෙසේ ඒ මහා ඥාන බලයෙන් යුක්ත මගේ ඒ බුදුරජාණන් වහන්සේ, ඔබේ ඒ බුදුරජාණන් වහන්සේ සමන්ත භද්‍ර වෙමින්, ශාක්‍ය සිංහ වෙමින්, මාර හුංකාර සංහාරක වෙමින්, කරුණා නිධාන වෙමින්, හදයානන්ද කර වෙමින්, පර දුක්ඛ දුක්ඛිත වෙමින්,
සද්ධර්ම ගංගා ප්‍රවාහ වෙමින් සරණාගත වජ්‍ර පංජරයක් වෙමින් ත්‍රිභුවන චන්ද්‍රයා වෙමින් අභිධර්මයේ නැමැති අමූර්ත ප්‍රවාහය දේශනා කරමින් ගලා යන්ට සලස්වමින් දේවාතිදේව වෙමින් දෙවියෙකු තමාට වැඳගෙන හිටියොත් 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂ ලබා දෙන තරම් ආනුභාවයෙන් යුක්තව මිනිසෙක් තමා දෙස බලා වැඳගෙන හිටියොත් අවුරුදු 120කට ආයුෂ ලබා දෙන ආනුභාවයෙන් යුක්තව